හයි බුවන්, සුන්දරම රාත්‍රියක් වේවා. ටිකක් වැස්සට බර රාත්‍රියක් අපේ ආවට වටපිටාවට. හැබැයි සමහර තැන් වැස්ස බලාගෙන ඉන්න රාත්‍රියක්. වැස්ස නැහෙන කියලා. වැස්ස තිබුණත් නැතත් අපි ආවා කොපි චැට් සමගින් ඔබගේ නිවහනට ඔබට සතුට දෙන්න, ඔබව සතුට කරවන්නට. ඔබ දන්නවා කොහේ කොතනක හිටියත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් කතා කරන්න පුළුවන් අපේ දුරකථන අංකය 2444555. අමතක නෑනේ 2444555. අංකනය කළා ආදරය කරන කලාශිල්පීන්ට කතා කරන්නේ. ඒ වගේම කොපිචැට් ෆෑන් පේජ් එකට එකතු වන්නට පුළුවන් Facebook කරා. එයත් ඔබ වෙනුවෙන් මතක් කරන ගමන් හඳුනා ගනිමු අදාපු ආදරණීයන් කවුරුන්ද කියලා. අප ආරාධනා කළා ඔබට දක්ෂ රංගන ශිල්පියෙක්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය විදිහට වෙනස් වෙන්න පුළුවන් විවිධ කටහඬවල් තියෙන බොහෝ දෙනෙක් මුලාවට ලක් කරන කෙනෙක්ට හඳුනා ගන්න මේ ජීවන් හඳුන්නේ තින්. හයි බාන්. හයි බාන්. මීට කලින් වැඩසටහනට එනකොට තිබුණු තට්ටමදොල්. මට ඉතින් කතා කරන්න බෑ. ගැන හැමෝම දකින තට්ටෙම තමයි මේක. හරියට තට්ටේ කියන්නේ? තට්ටේ. තට්ටේ ඉතින් ආයෙපෝ එකේ වෙනම එකක් නෑ. ඒක තට්ටෙමයි ඉතින්. වයිෆ් වැඩියෙන් මාස ඔබේ තට්ටෙටද? වැඩිපුර හාදු ලැබුණේ කොහෙටද? තට්ටෙටම තමයි. තට්ටෙටම. ඔව්. නැත්නම් වෙන ඇත්තටම වෙන තට්ටවලට හාදු දෙන්න යන්නේ නැහැ එහෙම. එහෙමද? එහෙම දෙන්න ගියත් ඇත්තටම ඒ දෙන්නෙත් මටමයි. ඒ නිසා අපි ඔහුට කියන්නේ ඔහුට ලැබෙන්නේ තට්ට හාදු කියලා. අපි හඳුනා ගන්නවා තවත් ඔබ ආදරය කරන රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් හඳුනා ගන්න මේ නීතිඥ නතාෂා පෙරේරා. අයිබෝන්. අයිබෝන් තාමන. කවද්ද අපිට පුළුවන් නීතිඥ නතාෂා පෙරේරා කියලා කියන්න? තව මාස කීපයකින් පුළුවන් වෙයි. එහෙමද? දැන් මේ දවස්වල මොනවද කරන්නේ? මේ දවස්වල දැන් නීතිවේදී අවසන්. ඉතින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග කරන්නේ. ඊට පස්සේ දියුරුම් දෙනවා. ඊට පස්සේ තමයි නීතිඥ වෙන්නේ. එහෙමයි. දැන් උදේට ටිකක් වැඩිපුර නිදා ගන්නවද? ඔව් නිදා ගන්නවා. හැබැයි ඇත්තටම කියන්න ඕනේ රංගන අයගේ කතහඬෙන් තමයි අවදි වෙන්නේ ඒ නිින්ද. ඒ කියන්නේ ඔව් පාත්‍රේ විස්තරේ මුල් පිටුව ඉතින් ඔක්කොම ඔක්කොම බලනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අයියාට ඉතින් සුබ පතනවා දිගට. හොඳයි. ඒ වගේම අපි ආරාධනා කළා තවත් සුපිරි චරිතයකට දශක ගණනාවක් තිස්සේ සිංහල සිනමාවේ සුපිරිම නළුවා හඳුනා ගන්න ඔබ ආදරය කරන ඔබ සෑහෙන සෙනෙහස දුන් ඔබට සෑහෙන සෙනෙහස දෙන රංජන් රාමනායක. මට වෙන අකුරු තුනක් ඇහුනේ. ටිකක් හොඳ අකුරු තුනක් නෙමෙයි. මම නැදිකද විරාමයකද කියන්න. මේ ඉතාලියෙන් මාස එකහමාරක් ඉඳලා ලංකාවට ගොඩ බැස්සේ. හරි නේද? හරි. මට කිව්වා ජූලි 25 ලංකාවට එනවා කියලා ගන්නවා. එතකොට ටෙලිෆෝන් එකේ රින්ග්ස් යනකොට රෝමින් කියලා අපිට ඇහෙනවා. මේ රෝමේ තමයි හිටියේ. රෝමේ දෙවියෝ. ඒ නිසා එහෙම කියනවා. රෝමේ එක ඊට පස්සේ මිලානෝ කියද්ද වෙන මිලානෝ කියලා ඇහුණා නේද? ඔව්. එහෙම වුණ නැහැ. නෑ නෑ. ඒක ස්විස් ඇද්ද ස්විස් කියලා ඇහෙනවා. එහෙමද? අයියා ගිය තැන් ටික ඔක්කොම කියාගෙන තව තියෙනවද? අපි ඒ සමගින්ම තවත් රංගන ශිල්පිනියක් හඳුනා ගන්නටයි සූදානම්. ඔබ ගොඩක් ආදරය කරන ලංකාවේ දක්ෂතම රංගන ශිල්පිනියක් මේ දුලිකා මාරපඩ. අද ඉඳන් නෑ ඩොලිකා වෙනවා. හරිද? නයියා කිව විදිය. කවද කියන්නේ? වා කියන්නේ කළ පෙන්න. ඔයා දුලිකා නෙමෙයි ඩොලිකා කියලා පෙන්න. නෑ නෑ මෙහෙමයි. දැන් උඟ කටිය නම් මාරු කරනවා වගේ ඇහුණා. නෑ මට ඔය නම නෙමෙයි මේක මගේ නම කියලා. මං කල්පනා කරා නෑ මමත් අද ඉඳන් දුලිකා නෙතො ඩොලිකා වගේ එකක් කියනවා. එහෙම කියනවා. ඔය දොඩ නියට තාංගල කන්තරි වදින්නේද? එහෙමද? තත් ඔබ ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්ට අපි ආරාධනා කළා හඳුනා ගන්න. මේ දවස්වල අලුත් වැඩකටත් අත දාලා තිනවා කියලායි දැනගන්න ලැබුණේ. මේ ඔබ දන්න සුජීව ප්‍රියල්. අයිබෝන්. අයිබෝන්. කව ජීවිතේ? ඉතින් හොඳයි හොඳින් යනවා. වැඩ hinaවේ. අද විශේෂ hinaවක් ඔබෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර ලංකාවේ නොඉන්න හැබැයි ඉන්න බව රටම දන්න ඉන්න ටිකට ඉන්නවා කියලා ලංකාවේ මිනිස්සුන්ට දැනෙන්න ගී ගායන තවත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් ඇවිත් ඉන්නවා. රයිනි චාරුකා. අයිබෝන්. රයිනි චාරුකා දැන් දුලිකර ඩොලිකා කියලා කිව්වා. රයිනි මම ඔයාලට මෙහෙම කියනවා. ඔයාලට ජොංගා කියලා කිව්වා. ඒක මගේ නම නෙවෙයි. ඇයි ජොංගා කියලා ඔයාලට හිනා යන්නේ? ඒක ඉතාලියුන සංගීතෝ කතාවක් එක අතර මේ මම මේ මගේ අපේ ආන්ටි කෙනෙක්ගේ ගෙදරක හිටියා.
එයා කරන්නේ එහි පේපර් සදල දෙන එක ඊට ඉටලිවල ඉන්න ලංකාවේ කට්ටියට. ඉතින් මම නිකන් ගිහලා එයාගේ එක්කෙනෙක්ගේ පාස්පෝර්ට් කෝපිය ගත්තා. මම ඒක බලද්දී එයාගේ නම දැක්කා. එයාගේ නමේ කැලක්කම ජොංගා කියන එක. ඉතින් මට ඒක නිකන් ජංගී වගේ වුණා. මම කිව්වා ජොංගා නිකන් පිරිමි එක්කෙනෙක්ගේ අන්ඩර්වෙයර් එක. නම ජොංගායි ජංගී. ඒ සහ රංජන් අයියේ එකට එකතු වෙන්න එපා. ඒක සංස්කරණය එක්ක ඒක සංස්කරණය කරා. සංස්කරණ හරි. ඔයාද වචන අමුතු වගේ. එඩිට් කරගෙන හරි ඒක රයිනිත් එක්ක මම ඉවර කරා. රයිනේ නම් ජොම්දා කියලා මම ගන්නවා වැඩේ. හරි එමනම් අපි මේ වැඩසටහන ආරම්භ කළා. සියලු දෙනා සමඟ කතා කරන්න සූදානම් වෙන වෙලාවේ. රංජනය ප්‍රෝග්‍රෑම් සමයින්. ඔකේ. මම කරන් යන්න. ඔකේ ඔකේ. කමනයි. රංජනය ඉතාලියේ මාසේ කාමාරක් හිටියා. පොඩ්ඩක් ඔරලෝසුව පෙන්වන්නකෝ. චන්දනයි අපිට පොඩ්ඩක් මේ රංජනගේ ඔරලෝසුව අරන් දෙන්නා මිල. මේ උජාරුවට දාගෙන ඉන්නවා එහෙන් ගත්තා කියලා ඔබ හිතනවා ඇති. උජාරුවට ඔය ඔරලෝසුව ඔයාට ලැබුණේ කොහොමද? මට ඉතාලියෙන් අද උදෑසන දුරකථන ඇමතුම් කීපයක්ම ආවා අපේ කොපි චැට් ෆෑන් පේජ් එක දකිනවා Facebook කරා. එතකොට මට කිව්වා ඔයාට ඔරලෝසු කීපයක්ම ලැබුණා කියලා. හැබැයි සමහර වෙලාවට ඔයා දාන් ඉන්න ඔරලෝසුව ගලවලා ස්ටේජ් එකට පැනලා ඔරලෝසු දැම්ම කියලා අපිට කතාව කියන්නකො. ඇත්තම මේ මේ මේක උනේ මේ දුල්ලිකම් මේ මිලානෝ නගරෙත් තුනා එක කතානියක් තුනා. මම දන්නේ මොකද්ද ඒක මේ මේ කොමරේ ඔරලෝසු ස්ටාරයක් ඇවිල්ලා තිබුණා. ඉතින් රංජ ෆිල්ම් එක පෙන්ලා සින්දු කියලා ඉවර වෙද්දී මේ ටිකක් බීපු රසිකෙක් ආව ඇවිල්ලා රංජන අයියා ගලවන්න ඔරලෝසු කියලා කිව්වා. මගේ තිබුණ ඔරලෝසු අරගෙන සාක්කුවේ දාලා එයාගේ ඔරලෝසුව දාලා ෆොටෝ එකක් අරගෙන මේක Facebook දාන්න ඕනේ. මීළඟට යන ප්‍රෝග්‍රෑම් වලට එක දාගෙන ඉන්න ඕන. බල කරලා කිව්වේ. ඒ බල කරලා කිව්වා. ඉතින් මාත් දාගත්තා ඉතින්. බයට දාන්න. ඉතින් බය. ඒක තමයි මේ. කීයක් ලැබුණද ඔරලෝසු හේදී? ඔරලෝසු හම්බුණා 3ක් හම්බුණා. ඔකේ වටිනාකම කීයද? මේක යුරෝ 430යි කියලා කිව්වා. ලංකාවේ සල්ලි වලින් නම්? එතකොට පැල් 50000 කද? එහෙම 60000 කද? 60000 කද? හ්ම්. ඉතින් හම්බුණ ඔරලෝසු ඉතින් දැන් මම ඉතින් මේ තෑගෙන් තෑග උතුම් තෑග කියලා මගේ මිත්‍රයාට ඔරලෝසුවක් ගෙනාවා ඉතින් හොඳ නෑනේ. එයාත් අපිට නෑ ටෙලිෆෝන් දෙනවනේ මේ ස්විස් වොච් එකක් රංගන මහතාට පිටකොට එන්න වෙන්නේ ගත්තේ චිකේ වාන්නේ මම අංග ගන්නවා මේ. ඒතර වැදගත් විදියට දුන්නනේ. මෙච්චර වැදගත්. එහෙනම් මට දෙන්න පුළුවන් ස්විස් වොච් එක. ගලවන්න ඕක. ඇත්තටද? ඔව් ගලවන්න ඕක. ඒක දිලිකට දෙන්න. ඒක දිලිකට දෙන්න. නෑ ඒක දිලිකට. පොඩි තප්පරයක් දුලි ගලවන්න කිව්වේ. හැම ප්‍රෝග්‍රෑම් එකකට හුඟක් වෙලාවට කොක්ක දාගන්න හරි අපි පළවෙනි ගීතය රස විඳින්නට ඒ සූදානම් වෙන්නේ. රයින් ඉන්නවා අපි රයින්ට ආරාධනා කරමු ගන්න පළවෙනි ගීතය. ආ
ගෑවුමකින් වැඩස්ථානට ආරම්භක ගීතය දුන්නා. අපි අරවා රාගමට රාගමින් සුරේකැවිලේ නයිබන් සුරේකා. සුරේකා කෝය. අයිබන් සුරේකා. අයිබන්. කොහම සුරේකා ජීවිතේ? ජීවිතේ සුන්දරයි. කාටද කතා කරන්න හිතුනේ? මට කතා කරන්න රංජන් අයියට. කතා කරන්න සුරේකා. රංජන් අයියේ. අයිබන්. අයිබන්. හරිම සන්තෝෂයව දකින්න ලැබීම. ඔය හැමදෑම එකම වගේ තරුණව ඉන්නවා. ඒකට හරි සතුටුයි. බොහොම සතුටුයි. හැබැයි මේ ඉතාලි ගිහිල්ලා ආවට පස්සේ ටිකක් කෙට් වෙලා වගේ. කෙට් වෙලාද? ඔව්. එක්සර්සයිස් කරලා වැඩි. නෑ එහෙමත් නෑ බොඩි බිල්ඩින් කරනවානේ. ආ බොඩි බිල්ඩින් කරනවානේ. ආ බොඩි බිල්ඩින් කරනවා. රංජන අයියේ. ඔව්. අපිට දෙන්නව රන්සමන ජෝඩෝ සිද්ද පොඩ්ඩක් ඔය කතාන්ටින් අහන්න ආසයි. අපි ගීත කීපයක් ලෑස්ති කරගෙන ඉන්නවා සුරේක. පුළුවන් කමක් තිබුණොත් අපි වෙලාවක් තිබුණොත් අපි ඉදිරිපත් කරන්න. හ්ම්. අංකයක් දෙන්න රංජනයට. අංක 5. හරි බොහොම ස්තුතියි. එහෙනම් තව කතා කරන්න තියෙනවද? ඔබට දුලිකා මාර්පෙන් පොඩ්ඩක් කතා කරන්න ඕන. කතා කරන්න. කතා කරන්න. හෙලෝ දුලිකා. ඔන්න නෙමෙයි හොඳටම කතා කරන්න පුළුවන් කියන්න. අනේ දුලිකා වාඩි මං හරිම කැමතියි. ඔයාගේ අංගණයට අතිවිශිෂ්ටයි ඇත්තටම. Thank you. ඔයා වගේ සිරිය අපේ සිරිනාච්චි මේ සිරි ක්ෂේත්‍රයේ ඉන්න එක ගැන හරිම සතුටුයි. Thank you Sureka. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි Sureka අපිට කතා කළාට. බොහොම ස්තුතියි. Sureka ලබා දුන්නේ අංක 5 රංජන් අයට කතා කළා. අංක 5 තරගය බලන්නයි දැන් අප සූදානම් වෙන්නේ. බලමු අංක 5 මොකක්ද ලැබෙන්නේ කියලා. Copycat Game Box number 5. සාත්‍තරේ සාත්‍තරේ. මෙතන ඉන්න ඕනම කෙනෙක්ගේ එක්කෙනෙක්ගේ මූණ බලාගෙන එයා ගැන විනාඩියක් සාත්‍තරයක් කියන්න ඕනේ. මූණෙන් වාට පේන දේවල් ඔයා කැමති කෙනෙක් තෝරා ගන්න. කවත් තෝරා ගන්න. මූණ බල සාත්‍තරේ කියන්න. මමද කියන්න ඕනේ? ඔයා කියන්න ඕනේ. කාගෙද බලන්නේ ඔයා මූණ? මෙයා වානුවේ මුරේ. මූණ. අයි දුලිකා විසිද? නේ වතුර බෝතලේ. ආ වතුර. කාගෙද වාත තෝරා ගන්න. ඒ කියන්නේ බල්ලා සාත්‍තරේ කියන්න ඕනේ. මම කියන්නු සාත්‍තරේ. ඔව්. කවත තෝරගන්න. නැත්නම් ඉතින් අපි නේද එක මූණක් අත තෝරගන්න බැරි තත්වයක ඉන්නේ මේ. ආ දුලිකරම කියමුනේ. හරි කියන්නේ නැ මූණ බලන්න. ඒ ඉතින් මෙතන මම විතරද ඉන්නේ? හරි තෝරගත්තා දැන්. ඒ නිසා වා සද්දන කර අහන්නේ. අහන් ඉන්නවනේ. ඔව්. කිය මම කියන්නුන සාස්තරය. මූණ බලාගෙන කියන්න. හැබැයි අලුත් දෙයක් වෙන්න ඕනේ. හොඳේ නොදන්න දෙයක් කියන්න ඕනේ. ඉතින් එහෙම තර්ජනය කළ සාස්තර අහගන්න බෑනේ. නේද ඔය තර්ජනය කළේ හැඩ ඔරලෝසුවක් දැම්මේ? පටන් ගත්ත ගමන් ආයි ඔයා කියන දැන් තර්ජන කළා ඔයාට ඔරලෝසුවක් දාන්න ඕනේ. නෑ නෑ එහෙම නෙමෙයි මම. හරි ඔයා පටන් ගන්න සාස්තරය. මම හිතනවා දුලිකා අද මම දැක්කේ තාම ලස්සනට සැරසිලා වෙලා ඉන්නවා. මාසංගම චිත්‍රපට කීපයක අඟපෑ මේ සාස්තරය නෙමෙයි නේද? හා. බැලු බැල්මට මට හිතෙනවා මේ වගේ දෙයක්. ඉතාම හොඳ රංගන පෞරුෂයක් තියෙනවා. කියන්නේ ඕනම චරිතයක් කරන්න පුළුවන්. පුදුම රංගන පෞරුෂයක් මූණෙන් පේනවා. දැක්කම නිකන් මේ රසිකයෝ කොර වෙලා යන තරම් වවුටන් රංගන පෞරුෂයක් තියෙනවා. ඉතාම වටිනා සපත්තු වලක් දාලා තියෙනවා. මම හිතන්නේ මේක අරගෙන තියෙන ඉතාලියෙන් වගේ. මේක ඔක සාස්ත්‍රය නෙමෙයිනේ. ඒත් මගේ දැනුමෙන්නේ මේ කියන්නේ ඇස්ට්‍රොලොජි පවර් එක. මේ ක්‍රිෂ්ණ මූර්ත පද්ධති. මම හිතන යුරෝ 65ක් වගේ වෙන්න පුළුවන් මේක.
හරි බොහොම ස්තුතියි අයියා දැන් මොකද කොහේ ගියත් යන්නේ ඉතාලියට කියන්නේ යුරෝපෙන් තමයි ගණන් කතා කරන්නේ හරි මං ගිහ සාස්ත්‍රේ බොරුද ඇත්තද අයියෝ කතා පින්නුවේ යුරෝපෙ ඉන්නේ මේනේ එන යා අත ගියේ කියලා අහපුවම 65 පින්නුවේම යුරෝපෙ ඉන්නේ මේ මං ඉතින්ට ඔයාලට යුරෝ කියලා කිව්වනේ ඔයාලට මං කිව්වේ 65 කියලා ආ 65000 මට විතර යුරෝ 65000 සපත්තු දෙක අමන්නේ කොහොමද සාස්ත්‍රේ හරිනේ යම්තන් හරි හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දෙන්නටම මේ ළඟදී මේ සපත්තු ගැන කතා කරපු නිසා ළඟදී එක්කෙනෙක් මේ කකුල් ගැන කතා කරන්න හිතුණා සමා වෙන්න එහෙම කිව්වට ළඟදී එක්කෙනෙක් ඇති වෙනකන් නටලා ඊට පස්සේ ඇවිල්ලා කකුල කළු වුණා කියලා කකුල බ්‍රෂ් කරනවලු අර වොෂ්රූම් එකේ තියෙන බ්‍රෂ් එකකින් කකුල බ්‍රෂ් කරනවලු මොකද උනේ රයිනි අයිත් පාට ආවද අයියෝ මෙයාත් බ්‍රෂ් කළාද කොයිද මේ මෙයා බය වුණා මේ ජීවිතේ බ්‍රෂ් කරනවා පාගල මෙයාත් එහෙම වෙලාවට පේන්නේ මෙයා බය වුණා බීලා රයිනි කියලා ඉන්න ඉස්සෙල්ලා මම මෙයාගේ බලන්න තප්පර දෙන්න රයිනි කියලා ඉන්න නෑ මේ වීකෙන්ඩ් එක අපි යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට ගියා ඉතින් ඩෑන්ස් කරා හීල්ස් දාගෙන මට පොඩි හීල්ස් දාගෙන නටන්න බෑනේ ඉතින් රෑ 12 මාරින්න පාන්දර 5 විතර වෙනකන් නැටුවා ඉතින් සපද්ද ගලවලා අතේ අද්දකේ දාගෙන මම නැටුවා අද්දකේ දාන්න ඔව් අද්දකේ දාගෙන ඉතින් සපද්දක තියන්න බෑ ඉතින් මට බයයි නේ එහෙ නටන්න එහෙමද මම නටන්නේ ඉතින් මම සපද්දක දාගෙන ගෙදර ගියා ගෙදර ගිහලා කන කළුම කළු පාටයි කකුල් දෙක හොදන හොදලා යන්නේ නැහැ අන්තිමට ගත්ත ටූත් බ්‍රෂ් එකක් ටූත් බ්‍රෂ් එකකින්ද බයි බ්‍රෂ් එකක් ගත්තා නේද ඒක තිබ්බලන් හොදයි තමයි ඉන්නේ නැහැ ඊට පස්සේ ටූත් බ්‍රෂ් එකකින් කකුල් දෙක මැදලේ වෙලා විනාඩි 10ක් නෑ මම එකතෙන් තියලා ඒක මගේ නෙවෙයි ටූත් බ්‍රෂ් එක අයියෝ යාළුවෝ අපරාදේ අමතකලා දත් මැද නේද දොස්තර කාට වෙලා ඉජෙක් කියලා දත් වැටිලා ළමයි දවසක් ඔය අද්දකීම දැන් මම රයිනිගේ පැත්තට යද්දී දුලීකා කලබල වුණා. ඒ වගේම ජීවන් කලබල වුණා. ජීවන් කලබල වුණේ ඇයි කියලා ජීවන් කියන්නේ රංජනය කියන්නේ. දවසක් රංජා ෆිල්ම් එකේ වන් ෂොට් ෆිල්ම් එකේ දුන්නා. වන් ෂොට් ෆිල්ම් එකේ අර ෂූටින් ඉවරලා ඇද්දී මේ බාත්รูම් එකේ ලොකු සද්දයක් ඇහෙනවා. ජීවන් හොඳට බීලා හිටියේ ජීවන් දිව ඇදලා පාගගෙන බස් එකකින් මදින. හතන්දරේ දිව ඇදගෙන දර්ශකෙන් මදිනවා. ඒ කියන්නේ මෙයත් එක්ක ඉඳලමද දික්කුනේ. ඔව් මේ බීලා එනේ එතනින් එහාට යන්න කලින් ඔයාලට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න ජීවන්ත. හරි. හටිය බින්දු බින්දු ඉසුරු සුවඳ රන්දු රන්දු රන්දහටිය බින්දු බින්දු ඉසුරු සුවඳ රන්දු රන්දු කතිමිහල ගයමු රන්ගොයවේ සින්දු සින්දු රන්ගොයවේ සින්දු සින්දු රන්ගොයවේ සින්දු සින්දු ආවයි රටට වගේ දැතරන් වලලු දගේ කෙල වැඩිරන් මාල අගේ රටොය මේ නෙලන ලදේ සිරි ආවයි රටට වගේ නෙලුම් කෙතේ ලන්දු ලන්දු නුරු ලන්දු ලන්දු නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කෙනුරු ලන්දු ලන්දු දෙවි පිහිටෙන් ගයමු රන්ගොයවේ සින්දු සින්දු රන්ගොයවේ සින්දු සින්දු රන්ගොයවේ සින්දු සින්දු
මන වැඳුලා පබළු වැලේ බුලතේ රස දුටිවි තොලේ මට නොවෙදෝ මුකුළු කල් රන්ගොය වෙනෙලන කලේ මන වැඳුලා පබළු වැලේ සන්දහලිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු සන්දහලිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති විහලා ගයමු රන්ගොයවේ සින්දු සින්දු රන්ගොයවේ සින්දු සින්දු රන්ගොයවේ සින්දු සින්දු අපි දැන් යනවා රත්නපුරේට. රත්නපුරයෙන් ඇවිල්ලා ඉන්නවා නිලන්ති. අයිබෝන් නිලන්ති. අයිබෝන් රංගනයි. කොහොමද අහන් හිටියද ජී වගේ ගීතය? කවුරුත් මට කියලා නෑ මම ලස්සනයි කියලා. ඇත්තම නංගී මට හරි සන්තෝෂයි. නිලන්තේ කොහෙද රත්නපුරේ? රත්නපුරේ මල්ලලින් අයි. වහිනවද ඔය පැත්තර? නෑ. ඔව් අයි දවසෙම වහිනවා. ඔව් කාටද කතා කරන්නේ? කතා කරන්න. කොහොමද හොඳයි හොඳයි දෙයනි කියලා හොඳින් ඉන්න. අක්කියද ගොඩාක් ලස්සන බෝනික් කෙක් වගේ. බෝනික් කෙක් වගේ ලස්සන බෝනික් කවුස්සන්න තමයි අමාරු. එහෙම තමයි ලෝකෙ ලොකු බෝනික්කොත් ඉන්න කියන්න නම් ගියෝයා. හොඳයි. පුංචි වලව ටෙලිනාට්‍ය අත්තම ටෙලිනාට්‍ය වගේ ඉතින් ඒ රූගත කිරීම ඉවරයි. ඉතින් දැන් ඉතින් දෙයනේ කියලා මගේ පෞද්ගලික වැඩ කටයුතු කරගෙන ඉන්නවා. අක්කගේ අංග ජීවිතේ මම ගොඩාක් සුබවදනවා. අක්කද අස්සන ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉලක්කය අනිසලා අංකයක් දෙන්න දුලිකා අක්කට. රංගනයි අංක මොනවද තියෙන්නේ? පහ ඇරෙන්න ඕන එකක් තියෙනවා අංක 8 දක්වාම. අංක පහ දෙනවායි. පහ ඇරෙන්න ඕන එකක් තියෙනවා කියලා නිලන්ති මං කිව්වේ. අංක 4 දෙන්න රංගනයි. හරි බොහොම සෝති අපි අංක 4 දැන්ම බලන්න සූදානම් වන්නේ නේ. දුලිකා මාඩපඩ විවාහයේ කවදාද? මේ දවස්වල බොහෝ දෙනෙක් කතා බාට ලක් වෙන කාරණාවක්. ළඟදී විවාහයේ අගෝස්තු මාසයේ විවාහයෙන් පිළිබඳව කතා වෙනවා. දුලිකාගේ විවාහය පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න මේ විරාමයෙන් පසුව. අපි දැන් පොඩ්ඩක් යනවා. දැන් රංජා චිත්‍රපටයේ මේ දවස්වල ඔබ දකින්නේ ඊට කලින් වන් ෂොට් චිත්‍රපටයේට. රංජනාය මතකද ඔයාට වන් ෂොට් චිත්‍රපටයට එනවා තට්ට නළුවෙක්. ඒ නළුවට නම දෙනවා ජීවන් හඳුන්නෙත්ති කියලා. ඒ නළුවාගේ එක්තරා අවස්ථාවක් තිබුණා, එක්තරා සිදුවීමක්. ඒ සිද්ධිය ගැන මම මේ කතා කරන්න හදන්නේ. ජීවන්ගේ මම මෙහෙම ඇහුවොත් ඒ චිත්‍රපටයේ දුෂ්කරම අවස්ථාව මොකද්ද ඔබට? ඔබේ තට්ටෙත් එක්කයි මම මතක් කරන්නේ. දුෂ්කර අවස්ථාව මේ අවස්ථාවේ කියන්න පුළුවන්ද? ඉතින් පුළුවන්. අවුල නැහැනේ. ඒක තිබුණා මට මේ අස්තක කියන්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක කරපු මේ මහත්මයාගේ මේ අස්තක කියන්න තුණා. ඉතින් එක්තරා පාටියකදී මේ මම එහෙම පොඩි පොඩි ගායනා විලාසයන් කිව් ආකාරය නිසා මට හිතුණා මේ එහෙම අදහසකින් ඒ ගායනා විලාසය ඉදිරිපත් කරන්න. ඒක මම දැකලා තිබුණා. ඔව් දැකලා තිබුණා. රංජන රාමනායක මහත්මයා අපේ හිතවතා. මේ හිතවතානේ අනිවාර්යයෙන්ම කතා කරනකොට තේරෙනවා ඊළඟ චිත්‍රපටය බලාගෙන කතා කරන්නේ.
හැබැයි ඒක ඔයාලට හරියටම තේරුණා. ඒක රංගනට තේරුණා කියන්නේ ඒක රංගන කරන හින්දා මේ දැන් අෂ්ටක කියනකොට සාමාන්‍යයෙන් ඉතින් අපි සාමාන්‍ය වෙනත් විදියකනේ කියන්නේ. දැන් කකුල් දෙක වෙගුලන්න අරගෙන ශ්‍රීනාත්ගේ මේ මුත්‍රා යනවා යනකොට සාමාන්‍යයෙන් කාලෙකින් උණු අතුර ටිකක් නාගත්ත දෙයනේ කාලෙකින් උණු වගේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් ගියායි ඉතින් එදා ඒ ෂූට් එක ඉවරලා ගෙදර ගිය දවසෙත් ඒ සිද්ධියෙන් පස්සෙත් වයිෆ් කට්ටට හාද්දක් දුන්නද එදා ඉඳන් තමයි හාද්ද දුන්නේ ඒතනින් නතර කළා අපි අංක 4 තරඟේ බලන්න ඒ සෝදානම් වෙන්නේ අංක 4 ලැබුණේ දුලිකට බලමු අංක 4 මොනවද තියෙන්නේ කියලා කොපි චැට් ගේම් බොක්ස් නම්බර් 4 දේදුණු පාටයි මූනෝබේ ඔයාගේ මූණ ඒකෙන් කියන්නේ ගීතයක් මයික් එක මල අමාරන් දෙන්න ගීතයක් නෑ මේ පැත්ත තියෙනවා ගීතයක් තමන් ඒ අර්ථය එන්නට අතපය හොලවන්නේ නැතුව මුහුණෙන් විතරක් අර්ථේන ආකාරයට ගායනා කරන්න ඕනි. අපි යෝජනා කරනවා නිසංසල සඳක් කියන ගීතය. ඔයාට ඒ ගීතය හරි ඔයා කැමති ගීතයක් හරි තෝරා ගන්න පුළුවන්. මොකද්ද ඔයා තෝරගන්න ගීතය? ඒක ලහන්විත වැඩි මං හිතන්නේ මට. ඔයා කැමති ගීතයක් තෝරගන්න. ඒ දේදුණු පාටයි එකම කියන්නේ නේ. ආ ඒකම කියන්නේ. දැන් මෙහෙම ඉඳන් කියන්නේ. හරි. රයිනිත් ඉන්නවනේ ඒ නිසා ඒකම කියන්න. ආ. ආ. දැන් ඒ ෆ්ලික් කුනේ මොකද සින්දුව කියන්නේ? දැන් කාටද මං කියන්නේ? දැන් නිකන් ඕනෙසට. ඔයාටම කියගන්නකෝ. අමට කිය. මූණ විතරයි මූණෙන් දෙන්න ඕනේ අර්ථය. අතපය හොලවන්න නැතු. හරි පටන් ගන්න. දේදුණු පාටයි මූණ ඔබේ දිදුලන සමනලියේ මුල් වර දුටු දින හිත බැඳුනේ ඒකයි සමනලියේ අරුණෝදේ අර පිච් අවුට් අයි සරයක් කියන්න තරහ නැතුව හරි පටන් ගන්න දේදුණු පාටයි මූණ ඔබේ දිදුලන සමනලියේ මුල්වර දුටු දින හිත බැඳුනේ ඒකයි සමනලියේ අරුණෝදේ සුවදේ අවස්ථාව ගත්තට රංජනයි ගායන ගීතයක් වාට ආරාධනා කරනවා ළඟ ඉන්නවා නතාෂා මගේ ගායන කියලා වාට ආරාධනා කරනවා ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හිට ගැන නොතැවිලා අඩසඳ එළියේ වල්මත් වීලා රසෝකයේ රැඳී එනු රහයි ජීවිතේ රසෝකයේ රැඳී එනු රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන්නට ගැන නොතැවිලා අඩසඳ එළියේ වල්මත් වීලා රසෝගයේ නැදී එනු රහයි ජීවිතේ රසෝගයේ නැදී එනු රහයි ජීවිතේ
ජීවන බරකින් පැටලීලා නැහැ වෙන්නේ මුලා ජීවන බරකින් පැටලීලා නැහැ වෙන්නේ මුලා හිතු දේ පැතු දේ කරලා නිම්නති ගමනක යෙදිලා අරමුණ කොයි දැයි නෑ තන්නේ රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදිලා නූපන්නට ගැන නොතැවිලා අටසද එළියේ පල්මත් වීලා රසෝගේ රැඳී එනු රහයි ජීවිතේ රසෝගේ රැඳී එනු රහයි ජීවිතේ සප කිර කිර බල බලා ඇත මුන් දිවර ඇතවේ බල නැත හිට ගැන සිත සිතා ඉනහෙනු ලස්සන ළඳේ උපනක් කුමට දරජවි හඬ හඬ ඉන්නට සිදුවි විනෝද දහනක අප ඉන්නේ රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන්නට ගැන නොතැවිලා අඩසඳ එළියේ වල්මත් වීලා රසෝගයේ රැඳී ඉමු රහයි ජීවිතේ රසෝගයේ රැඳී ඉමු රහයි ජීවිතේ රසෝගයේ රහයි ජීවිතය කියද්දි නතාස දිහා බලන්නේ. එයා කිව්ව හැම බලන්න කියලා. හොස්සල්ලාවට යනවා නිශානි අවිල්ල ඉන්නවා. ආයිබෝන් නිශානි. ආයිබෝන්. නිශානි කාටද කතා කරන්නේ? නතාෂට කතා කරන්න ඕනේ. කතා කරන්නේ නිශානි නතාෂත් එක්ක. ආයිබෝන්. අක්කිය වඩා ක්ලාස් එක නැයි. ලස්සන රංගපානෝ යා. Thank you. ඔයාගේ ඇස් දෙකද තමයි ගොඩක් කැමති. එවන්නද අංජනාත් ඔක කිව්ව විතරයි. ඔයාගෙට අංක දෙක දෙනවා මට දුලිකක් ඉස්සෙක චුට්ට කතා කරන්න. හරි කතා කරන දුලිකත් එක්ක අංක දෙක අපි පස්සුව බලමු. කියන්න නංගි. අක්කියා වැඩක් ලස්සනයි. අදට රංගපානවා අපි ආසයි ඔය රංගපාන විදියට. Thank you. ස්ටිකත් ලස්සනද? ඇත්ත ගොඩක්ම ලස්සනයි. රේටින් එකට ලං වෙනා කියලා මේ පත්තරේ තිබුණා. නිශානි S2ද ලස්සන? වේඩින් එක ළඟ ඉන්න මොනේ? එයාගේ කටහඬ තමයි ගොඩක් ලස්සන. ආ හරි නෑ. එයාගේ කටහඬයි අපිට උස්සල්ලාවෙන් දැන් කතා කළාට වේඩින් එක ගැන කතා කළා. දැන් මගුල ළඟයි. මගුල? ඔව්. ඔව් මගුල ළඟයි. අපිට කියන්නේ මගුල ගැන. මෙහෙම ඇත්තටම දැන් මගුල සිද්ධ වෙනවා අගෝස්තු 13 14 කියන දවස් දෙකේම. වෙඩින් හෝම් කමෙන් එක ළඟ? ඔව් එක ළඟ තියෙනවා. මොකද ඒ වෙලේ ලොකු කල් ගන්න හොඳ නැහැ. අගෝස්තු 13 14 අද 3 තව දවස් 10යි. හරියටම දවස් 10යි. මේකේ විශේෂත්වය ඔබේ මගුල. මෙහෙමයි. දැන් මගුලනේ මගේ මගුලනේ. එහෙනම් මගේ මංගල කාරණාව. මොකද්ද? ඒක සුවිශේෂී වෙන්නේ පළවෙනි කියන්නේ දැන් හැමදාම දැන් අනිත් අයගේ නිර්මාණ වලට දායක වෙන්නේ. දැන් අපේ කියලා පළවෙනි නිර්මාණයක් කරන මේ මගුල. ඒකට තමයි මේ වෙන ප්‍රොමෝෂන් එකක් යන්නේ. මගුල ළඟයි කියලා පත්තරවල දාලා. ඉතින් ඒක මේ ලෝරන්ස්ගේ මනමාලි වෙන දවස මම. ඒක ලෝරන්ස් කවුද? ලෝරන්ස් කවුද කියලා බලන්න එන්නම වෙනවා. ඉතින් හැබැයි මම මනමාලි.
මගේ මංගල්‍යය ගැන තමයි කතා කරන්න වේදිකාවෝඩ කොහෙද තියෙන්නේ 13 ලයිනල් වෙන් තියට එකේ ලයිනල් වෙන් රඟහලේ අගෝස්තු 13 14 හවස 7ට දැනුයි ලයිනට තේරලා තියෙනවා ඉතින් ඒක තමයි ඇත්තම මගුල ඉතින් ඒ වෙනුවෙන් ඉතින් මම සූදානම් වෙලා ඉන්නවා මංගල ඇඳුමින් සැරසිලා ඉතින් හැමෝම ඉතින් හිතාගෙන ඉන්න මේ අගෝස්තු 13 14 කියන දවස් දෙකේ මගේ මගුල මගේ වෙඩින් එකයි හෝම් කමින් එකයි කියලා මම හැමෝටම විවෘත ආරාධනාවක් කරානේ මම එක තැනක දින්නගෙන කිව්වා ළඟමයට මම ආරාධනා පත්‍ර දෙනවා අනිත් හැමෝටම මම විවෘත ආරාධනාවක් කරනවා එන්න කියලා හරි නාට්‍ය මගුල නාට්‍ය මගුල රංජන ඒ දැන් ඒ ලස්සන ක්‍රමය ඒ ආරාධනාව කරන ගමන් මේක ඔබේ විවාහය කවදා සිදු වේද මේ මගුල ඉවරෙච්ච ගමන් මේ මගුල වෙනවා හරි මේ වෘත්ති ඉවර වෙන්න කලින් මම මේ මගුල ගැන මෙහෙම අහන්නම්කෝ අමිල මට මේ දෙන්නාම දෙන්නකෝ සුජි ඔයා කැමති නැද්ද මේ මගුලට කරගහන්න ලෝරන්ස් කේ මනමාලික නෙමේ නාට්‍ය ඉවරයි ඒකේ දැන් ඉවරයිනේ පබ්ලිෂර් ජීවගේ මනමාලික මේ දුලිකට කරගහන්න මේ මගුලට කරගහන්න කැමතිද කියන් කෙලින් කියන්නේ ඕනම් ඕ නැත්නම් නෑ දෙකෙන් එකයි කියන්නේ කරගහනවද මෙයාට නැද්ද ඔව්ද නැද්ද මට ඒක උස්සනවද කියලා නෑ 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 හොඳටම දන්නවා අහන දේ දන්නවා දන්නවා වහන මෙයා බාර ගන්නවා කියලා තේරෙනවා මූණ මෙයාගේ අනාගතේ බාර ගන්නවද මෙයාගේ අනාගතේ විනාශ කිරීම බාර ගන්නවද නැද්ද විනාශ නෑ සෝරි අනාගතේ බාර ගන්නවද නැද්ද මට උත්තර දෙන්න ඔව්ද නැද්ද කෙලින් කියන්න ඔව් බාර ගන්නවා මෙන්න මගුල තීන්දුව නා මගුල තීන්දුවයි අපි අංක දෙක බලන්නයි දැන් සුදානම් ඈ අංක දෙකේ තවද මොකක්ද කියලා අපි දැන් බලමු Copy Chat Game Box Number 2 දුරකතනයකින් මම ඔබ අමතමි. අපේ කලා ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කතා කරනවා නතාෂා ඔයාට නේද අංකයාවේ. කතාවට වෙනස් කළා තමයි මුලින්ම කතා කරන්නේ. අනිත් අයට පුළුවන් හොඳ අවධානයෙන් ඉඳලා කවුද කියලා දැනගන්න. හැබැයි මුල්ම අවස්ථාව නතාෂට එයාට බැරි වුණොත් මම අනිත් අයගෙන් අහනවා. අයබෝවන්. අයබෝවන්. නතාෂා ප්‍රශ්නයක් දෙයක් අහන්න පුළුවන්. අයබෝවන්. අයබෝවන්. මොකද? ඔයා කියන්නේ මොනාට සම්බන්ධ කෙනෙක්ද? කලාවට සම්බන්ධ කෙනෙක්. අහහ එතකොට චුට්ටක් කතා කරා. රංජනාය මොනාද අහනවා? නෑ නෑ මම. ඒක අහන්න රංජනාය. මොනාද දැනගන්න ඕනේ? මටත් හිතනවා කලාවට කියන්නේ මොන මොන අංශ රංගනයද කැටයන් කලා රංගනයද ගායනයද මොන පැත්තද වැඩියෙන් රංගනය තමයි කොහෙදින් කොහෙදින් නම තමයි අපි ඕගොල්ලන්ගෙන් අහන්නේ එයා කියකක් ගල නම ඇව්වොත් ලේසිනේ නම ඔයා කියන්න නතාෂ අඳුරගත්තද ගුරු බලු බලු අපිට කියන්න බැරුවොත් ඔයා කියන්නකෝ ආ නතාෂ කියන්න අඳුරගත්ත නම් නම දමිතා නැන්දි ඔයා කියන්නේ දමිතා කියලා නම හරියට නෑ ඔය දමිතා නෙමෙයි ඇත්තද දමිතානේ ඔයා කියන්නකෝ එන දමිතා නෙමෙයි මේ මේ මට මේ එන්නේ ඔළුවට අපේ අරින් ඇතර තියෙන්නේ නෑ නෑ අපේ අර අම්මගේ කැරක්ටර්ස් ගන්න අපේ අක්කා කවුද අපිට සාමාන්‍ය කතාවෙන් පොඩ්ඩක් කතා කරන්න කොහොමද ජීවිතේ හොඳින් ඉන්නවා දමිතා කොහොමද මේ දවස්වල මොනවද තොරතුරු ගෙදර මොනවද වැඩ තියෙන විශේෂයෙන් අද නම් චුට මහත්යද සනීපරේ හින් දවසේම ගෙදර. දමිතානේ බබාගේ තත්තේ බබා ඉන්නව හොඳින් ඉන්න දැන්වත් නිදි. නෑ නෑ ඔය සේමිනි නෙමෙයි. සේමිනි නෙමෙයි. එක්කෝ මේ අර අපේ මලමිනිගුරු මලමිනිද කොහේ? ඖෂධි තමයි. ඖෂධි කතා කරන්නේ. ඖෂධි තන්නේ. මං හිතේ ඖෂධිගේ නංගි ඖෂධි. ඇත්තද? බොහොම ස්තුතියි ඖෂධි. බොහොම ස්තුතියි. අන්තර ගණ්ඩම් බැරි වෙන්න කතා කරලා ගොඩක් ස්තුතියි.
ඉතාලියේ ඉන්නකොට මේ ඉතාලියෙන් මට ලැබුණ තොරතුරු කීපයක්. ඉතාලිය හරි ජනප්‍රියයිනේ. අපිට වට එනවා. මොකද අපි හැමෝම ඉතාලියේ ඉඳලානේ. ඒක තමයි හැමෝම ඉතාලියේ ඉඳලා. ඔයා හොල්මනකට බය වුණාද? ඒ හොල්මනේ කවුරු හරි ගීත ගායනා කරන සද්දයක් ඇවිල්ලා වැරදියට හිතාගත්තද හොල්මනක් කියලා? ඔබේ නංගිද? ඔව්වනේ අපේ නංගි හීනෙන් සින්දු කියනවා. මම ඉන්නේ ඇවිදින ඕනේ. හරි ඉතින් ඔය සින්දු කියන. ඒක නිකන් සින්දුත් නෑ යා. අර භූත සින්දුවර. ඔව් ඒ කියන්නේ අර ghost movies වල background එක යන ඒවා. මම එක වටෙන් බැලුවා. වඩ පිට දැන් කවුරුත් නෑ ඉන්ඩි විතරයි ඉන්නේ. දුසිය පවුරුත් වගේ. ಐඩියා කරොත් ආයේ background එක දැන් කොහමද ඇහෙන්නේ? ඉතින් බය වෙන්නේ නැද්ද කියන්නේ? මොකද gedara කවුරුත් හිටියේ නෑ ඒ වෙලාවේ. ඔයා බය වුණේ කොහොමද කියන්නේ? බයෝලොජි පෙන්නන්න නංගි සින්දු කිව්වා පොඩ්ඩක් පෙන්නන්න කොයි නංගි කිව්වා නෑ ඒ කියන්නේ මේවා නිදාගිටියා නෑ බයෝනේ කොහොමද කියන්නේ රංගන වාද කරන්න අර නෑ නෑ මම රංගන පොඩ්ඩක් ඉන්න කිව්වා නිදාගිටියා ප්ලීස් සද්දයක් ඇහුණා වඩ පිළ වල මොකක්ද ඒ කියලා වල එළියට ගියා දොර ඇරියා කවුරුත් නෑ මොකද ගෙදර කවුරුත් නෑ ආ නංගි හිටි නංගි ඉන්නවා කියලා දන්නේ නෑ නෑ නංගි ඉන්නවා කියලා මම දන්නේ නෑ නංගි ඉන්නේ කියලා එදා තමයි දැනගත්තෙ ඊනෙන් කියනවා ඊටසේ කියනවා කණ්ඩ දෙකක් දුන්නා අයියෝ දෙක ආදරණීය අක්කා කෙනෙක් ජීවා ඔයයි මේකට මුල පිරුවේ ඇත්ත තත්ත්ව කියන්නේ දවසක් ඔබ කීනෙන් ඇවිදලා ඔබ හොයාගන්නකොට ඔබේ බිරිඳ ඔබ කොහෙද හිටියේ ඒ කීනෙන් ඇවිදගෙන ගිහිල්ලා හිටපු තැන කොතනද ඇත්තම මම ඇත්තම කීනෙන් නෑ නෑ ඇත්තම කතන්දර මේ කියන්නේ රංගනේ කවදාත් බොරු කියන්නේ කියන්නේ නෙවෙයි රංගනේ කියන්නේ නෑ රංගන කියන්නේ ඇත්ත ඔය සිද්ධිය ඔය කොහින් කොහින් හරි ඔය ආගෙන තිනවා මම ඇත්තම හීනෙන් නැගිටලා දැන් ඇඳින් නැගිටලා පල්ලේ පඩිපලෙන් බෑලා ගිහිල්ලා තින්නේ අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර කවුරුත් වෙලාවට ගෙදර හිටියේ නෑ يعني හිත තිබිලා තියෙනවා ඒක නිදා ගන්න යන්නේ එතකොට ඔබට ජංගම දුරකතනයක් ත්‍යාගි කළේ කවුද ඔයාගේ සාක්කුවේ දැන් ඒක තියෙනවා ඒ කවුද මගේ ප්‍රේක්ෂිකාවිය. එහෙනේ නැවතුනේ. ඒක දෙද කියලා තියෙනවා. හරියටම හරි ඇත්තටම සැහැණ දුරක් ගියා ඒ හීනෙන් ගියේ ඇත්තටම. හීනෙන් ගියේ බැවින්නම් හීනෙන් නෙවෙයි සැබවින් ගිහිල්ලා තියෙන්නේ. ෆෝන් එක දිහා බලලා මේ අසරණ වෙලා ඉන්නේ. යාට සරණක් වෙන්න අපි ආරාධනා කරමු නතාෂට ගයන්න ගීතය. ෆෝන් එක දිහා තියෙන්නේ තියෙන්නේ. හීනෙන්. කොච්චර දුරකද මේ සැහැණ දුර?
ස්තුතියි ස්තුතියි. අපි ඊළඟ දුරකථන ඇමතුමට දුර බැහැරට යන්න වෙලා තියෙන්නේ. ඊට කලින් දුලිකා එක මගුලක් තීන්දුව වෙනකොට කොයි තරම්නම් හිත පැලෙනව ඇද්ද සමහරුන්ගේ? ඔබට මේ මගුල තීන්දුණානේ මෙතන මේ වෙලාවේ අපේ යා නිෂ්පාදන කණ්ඩායමේ හිතක් තැල්ලලා තියෙනවා. මම නම කියන්නේ නැව කීම තහනම්. ඔයා දන්නවා. ඒ හිත තැලි පොඩි වී ගිහින් නැගිටත් ගිහින් නෑ යන්න මං කිව්වා ඒ කාලෙම කැමති නම් බාර ගන්න. නමුත් ඉතින් ඒකට නෑ නේද කිසි අනුදැනුමක් තිබුණා. මං කවුද යා කියලා අහන්නේ නෑ. ඒ පැත්තෙන් මට කියනවා කවුද යා කියලා අහන්නලු. මං අහන්නේ අපි යනවා ඊශ්‍රායෙල්. කවුද යා කියලා කිව්වද යන්නම යනවා. යන්නම යනවා. ඊශ්‍රායෙලෙන් කවුද මේ? ඊශ්‍රායෙල්. හෙලෝ. කවුද මේ? සදාම් සර්. නිලක්ෂිද? නිලක්ෂිද? ඔවයි ඊශ්‍රායෙල් වලින් නිලක්ෂි කතා කරන්න මට රයිනියක් හිට කතා කරන්න පුළුවන්ද? හරි නිලක්ෂි ඊට කලින් අපිට කියලා ඉන්නකෝ ආගේ තත්ත්වය කොහමද ඊශ්‍රායෙලේ තත්ත්වය මේ දවස්වල ඒ තරම් හොඳ නෑ. ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? ඔව් ඉතින් යුද්ධමය තත්ත්වයත් එක්ක ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් ලංකාවේ අපි සියලු දෙනාම ඒ කොච්චර කරදර තිබ්බත් ඔයාලා ගැනත් බලන්න අමතක කරන්නේ නැහැ අයියේ. බොහොම ස්තුතියි. ඒ වගේම ගොඩක් පරිස්සමෙන් ඉන්න කතා කරන්න නිලක්ෂි රයිනිට. හෙලෝ රයිනියක්කි. හලෝ. ඔයා ලස්සනයි අද ගොඩාක්. ඔය විදියට කොණ්ඩෙ හැමදාම ඉස්සරහට දාගෙන හිටියොත් තවත් ගොඩක් ලස්සනයි. Thank you. ඒ වගේම ඔයාට ලස්සන ලයන්විත කටහඬක් තියෙනවා. බොහොම ස්තුතියි නංගි. අපි ගොඩාක් ආසයි හැමදාම ඔයාගේ කටහඬින් මේ සින්දු අහන්න. ඒ වගේම ඔයාගේ අම්මිටයි තාත්තිටයි ගොඩාක් ආදරය කරනවා. Thank you. ඒ වගේම රංගන අයියත් ගොඩක් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. හැබැයි මඩ ගහන ප්‍රමාණය නම් වැඩි. වගේ රංගන අයියට කවුරුවත් නැද්ද ඒ වගේ කරන්නේ? ඉන්නවා ඉන්නවා ඉන්නවා. ඔල තරම් ඉන්නවා. රංගනට මඩ ගහනවා. ඒ ඇත්තටම හැමදාම ඉරිදරයට නම් ගොඩක් වෙලාවට බලන්න අමාරුයි අපිට මෙහි තියෙන තත්ත්වෙත් එක්ක. සඳුදා උදේ පාන්දරට නැගිටින්නේ රංගන අයියගේ මූණ බලන්න බලාගෙනම තමයි ඉතින්. අනේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ගොඩක් වටිනවා. ඒ වගේම ගොඩක් පරිස්සමෙන් ඉන්න ඊශ්‍රායෙල් නිසා මම එම ඇහුවෙත්. එහෙනම් ජය වේවා. ඔයයි ඔයාලා ඔක්කොටම බුදු සරණයි. රංජන් අයියට දුලිකක්කිට ඔක්කොටම ඇවිල්ල ඉන්න සියලු දෙනාට බුදු සරණයි. මේ අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. නිලක්ෂි අංකයක් දෙන්න රයිනියකට. නිලක්ෂි අංකයක් දෙන්න රයිනිට. මොන අංක අයියේ? 1 6 3 8 7. නම් 1 දෙන්න. මොකද? 1. අංක 1. බොහොම ස්තුතියි අපිට කතා කළාට. අංක 1 තරගයේ මොකක්ද රයින්ට එන්නේ කියලා අපි විරාමයකින් පස්සෙ බලන්නට සූදානම්. විරාමයෙන් අනතුරු අපි බලමු අංක 1 මොනවද තියෙන්නේ කියලා. අංක 1 තියෙනවා. අංක 1 ලැබුණේ රයිනිට. අංක 1 තරගය මොකක්ද කියලා අපි ඔහොම බලාගෙන මෙමු. මෙන්න අංක 1 රයිනි බලන්න. ගේම් බොස් නම්බර් 1. තරගයේ නම මේ S දිහා බලන්න. මේ S දිහා බලන්න. මේ S අඳුර ගන්න පුළුවන් කියලා බලන්න. මගේ S නෙවෙයි. මේ දැන් පෙන්නන S. ඔන්න පෙන්නවා. ද ලංකාව ලැබෙන්නේ. හරියට හරි. තාම දක්ෂ ලෙස අඳුනගත්තා මේ අයට කලින්. අපි බලමු දැන් සම්පූර්ණයෙන්ම බලමු කවුද කියලා. හරියටම හරි. දැන් ඔයාට තියෙනවා පුංචි අභියෝගයක්. ශෂිකාගේ ගීතයක කොටසක් ගායනා කරන්න ඕනේ. නිසංසල සඳක් නම් මං කැමති. ඒකට කැමති. ඉන්සයිඩ් ස්ටෝරි එකක් පස්සේ කියමු. දැන් නිසංසල සඳක් කොටසක් ගායනා කරන්න. නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපින්බර හදක් ළඟ සිත නැවතිලා හැඩක්. නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපින්බර හදක් ළඟ සිත නැවතිලා හැඩක්. හමු වෙලා හවස දොළදෙනියේ
නොවෙම්බර් හදක් ළඟ සිත නැවතිලා ටිකක් කියද්දී අපේ නිෂ්පාදක තරංග මෙහෙම පපුව අල්ලගන්නවා. ඔයා ආපු වෙලා ඉඳන් හරිම උද්‍යෝගයෙන් ඉන්නේ. එහෙ ලංකාවෙන් පිටින් ඉන්නකොටත් කෝල් කරනවා නේද? තරංග අවු කතා කරනවා. ඔයා හිතන්නේ වාට විතරයි ගන්න කියලා. නෑ මං මට කියන්. පවුනේ. කියද්ද ඔයා ජොංගා කියලා කියන්නේ. ජොංගද? නෑ නෑ තරංගය මෙහෙම මං තරංගය දැන් හරියටම අවුරුදු 10ක් මං දන්න පොඩි කාලේ ඉඳන් ඒ තාම අඳුරගෙන නෑ. අඳුර ගත්ත ළඟදී මාසෙකට ඉතින් ඉස්සර. අයිවාද වාගේ? නෑ නෑ මගේ කෙවෙන මට අහුණා වැඩ. මගේ යාළුවෙක් එක්ක ඉතින් කවන්නේ. දැන් බලන් ඉන්න කී දෙනෙක් අවුල් වෙනවද කියන්න මා දන්නේ. හැබැයි සමහර වෙලාවට දුලික මෙන්න මේ වගේ දේවල් වෙනවා. අපි නොදෙනුවත් අපි සමහරුත් එක්ක කෙටි පණිවිඩුව මාරු කරනවා. ඔයා දන්නේ ඔයා කෙටි පණිවිඩුව මාරු කළා. මේ ළඟදි දවසක මා නොදෙනුවත් කෙනෙක් එක්ක දවස් දෙකක් එක දිගට කෙටි පණිවිඩුව මාරු කරගෙන. ඒ පැත්තෙන් එවලා මාත් එයාට යවලා. එයා මෙතන ඉන්නවා. ඒ නටාසා. ඒ කතාව චුට්ටක් කියන්නකෝ. මා නොදෙනුවත් මා සමග කරපු මෙසේජ් ගනුදෙනුව. ඔව් ඉතින් මම ඇත්තටම හිතුවේ රංගන අය කියලා. මොකද මේ ෆෝන් එක වෙනස් කරලා නම්බර්ස් ඔක්කොම මාරු වෙලා තිබුණේ. ඩිලීට් කියන්නේ නම්බර්ස් දාලා තිබුණ නැහැ. ඉතින් රංගන අය විදියට තමයි මට මෙසේජස් ටික දවසක් දවස් දෙකක් වගේ තමයි ඔව් එව්වේ. ඊට පස්සේ ටික වෙලා මිස් කෝල් දෙකක් තිබුණා කියලා ඔයා මට කිව්වා. ඔව් ඊට පස්සේ ඔයාට ආවා කිව්වා මෙසේජ් එකක් answer කරන්නේ නැද්ද? ඇයි මොකද answer කරන්නේ නැත්තේ කියලා නේ? ඔව් මගේ calls විතරයි මට answer කරන්න බැරි කියලා. එහෙම එකක්. ඊට පස්සේ මම ඊට පස්සේ ටිකක් වෙලා යනකොට එයා ඔයා වගේ නෙවෙයි වගේ එකක් එන්නේ. ඊට පස්සේ තමයි මහිතනේ මට ඒ පැත්තෙන් කෝල් එකක් ආවා. ඊට පස්සේ තමයි මට තේරුණේ රංගනය නෙවෙයි කියලා. ඊට පස්සේ මම රංගන අයගේ කෝල්ස් answer කරන්නේ ඇත්ත රංගන අයගේ කෝල්ස් answer කරේ නැහැ. එතකොට මේ තමයි මට ඉතින් වැරදිලා කිව්වේ මම හිතුවේ ඔයත් ඒ වගේ පිස්සෙක් කියලා. ඒ නිසා මම answer කරේ නැත්තේ කියලා. පිස්සෙක්. I think මම අයියට එහෙම වැරදිලා කිව්වා. එහෙම වැරදිලා. කවුද අර හොයාගත්තේ? අපි ආරාධනා කරනවා ගායන ගීතයක්. ඔබ නම්බර තිබුණා. හැබැයි මේ ගීතය ඔබ ගයන්න ඕනේ සම්පූර්ණයෙන්ම දුලික දිහා බලන්නේ. ආරම්භ කරන්න ඕනේ. Ah
අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා මලත බඹරෙ කුසේ සිතට ඔබ එනවා කිරණ සිරුවි අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ඒවා ජයශ්‍රී මංගලම් ඇත්තටම දෙන්නගේ විවාහය කවද්ද එකක් කියන්න ප්‍රේක්ෂකයන්ට අයියෝ මේ මම ඇත්තටම රංගන මම නාට්‍යයක් කරනවා ලෝරස්ගේ මනමාලි කියලා අයිත් ඒක අපි කිව්වනේ අපි ඒක තමයි ඒක අධ්‍යක්ෂකවරයා ඒ දේ අගෝස්තු මාසේ ඒ කිව්වයි හරි ඔය ටික අගෝස්තු මාසේ 13 14 වෙදිකා ගත වෙන සවස 7ට ලයනල් වෙන්ට රංගාලේදී ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා ලෝරන්ස්ගේ මනමාලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වෙන්න කියලා. හරි අපි ආරම්භ කරමු දෙවන වතාවත්. තව තව ටිකක් කියන්නද? නෑ ඒක පස්සේ කියමු ඉතින් ටික. දෙන්නගේ විවාහ මංගල්‍යය කවද්ද කියලා කියන්නේ නිකන් ඉංගියක් දෙන්න කොයි සවයේද කොයි කාලයේද කියලා. අපි පොඩි කවදා වේද කියලා පොඩ්ඩක් අපි ප්‍රශ්නාර්ථයක් දෙමු. හරි. කවදා වේද? හරි එහෙනම් වැඩසටහන අවසානයේදී හරි කියන්න මේ ගීතය ගායනා කරන අතරේ මට ලං වෙලා අදුලිකාමක් කියනවා ඔබ දැක්කාද දන්නේ රංජනය වගේත් එක්ක සාක්කේට ඉන්නවා අපි දෙන්න මහන් හිටියා අදුලිකා කියනවා කාරණා දෙකක් එකක් මං කියන්නම් දෙවෙනි කාරණා ඔයා කිව්වොත් හොඳයි මට කියනවා අපි දෙන්න එකට වැඩසටහනකට ආව පළමු වතාව රංගන මේ කියලා දෙවෙනියට කියපු දේ ඔයා කියන්න මට දෙවෙනි කියපු එක ඔයාම කියන්නේ අයිය කියනවා නේ මං නොකියපු එකක් නේ නේ ඔයාට අපි දෙන්න පළමුව වතාවට තමා මේ ප්‍රෝග්‍රෑම් එකට දෙකට සම්බන්ධ වුණේ කියලා කිව්වා දෙවෙනි එකට කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක කරද්දී අමුතු කියනවා මටත් අමාරුයි කියන්නේ ඒක අමුතු හිස්තැනක් දැනෙනවා අපි එහෙම කියලා කියමු අමුතු හිස්තැනක් දැනෙනවා හිස්තැනක් දැනෙන්නට දැනෙච්ච නැති එක ඒක ළඟදී බඳින්නත් දේව දැනෙන්නේ නැත්තම් ඔව් බඳින්න කියන මේවා තියෙනවා කොච්චර කල්ලේවද රංජනයි මම ඔබෙන් අහනවා ඔබේ විවාහය වෙන්නේ කවද්ද කියලා එහෙම අහනවා කියලා ඔයා හිතුවොත් වැරදි මම ඒක ජීවිතේට අහන්නේ මොකද ඒක වෙන්නේ වෙන්නේ නැහැ ඒක නොවන විවාහයක් මේ පොඩි දෙයක් අහන්න මොකද සැබෑ ජීවිතේ කී දිනකට ආදරේ කියලා තියෙනවද හරි නාවලන්න මොකද ඇයි ඇයි ඔයාගේ විවාහයක මම මුකුත් කිව්වේ නැහැ නංගි ඇයි මේ අපහාස කරන්නේ ඉතින් අයියේ මගේ සුන්දර හිනාවට ඒක පොඩ්ඩක් අයිත් දාන්න ඒක අපෝ කියන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මොකද්ද? ඒ මංගල්‍යය. මං ආව ප්‍රශ්නෙට උත්තරේ ඕනේ. ආ උර නේද? මොකද තවර හිනාවත් තස්සේ ඒක අමතකුණා කියන්නේ. නෑ හිනාවස ඒක තිබුණේ නෑ. හරි උනන්දු වෙන්නේ ඒක නේද? ඔව් මං හරි උනන්දු. මොකද මම හරිව දන්නේ නැද්ද මං උනන්දු? නැත්නම් මම වෛරක ගහනවා කියලා කියන්න බෑනේ. හැමෝටම ආදරේ කියලා කියනවා. මම කැගුවට පස්සේ ආ උත්තර දෙන්න වැඩිම කාලයක් ගත්ත දැන්. දෙමිටකොඩ අලි දෙන්න පන්සල ළඟ නතර වෙන ඔයා ඔයත් එක්ක තවත් කණ්ඩායමක් ඉන්නවා ඒ එතන නතර වෙලා එතනට යන්නේ නැය ගැන ලියන්න ගමෙන් ආපු කෙනෙක්ව දැම්මා පොතක් උද්දාලා ඒ හරි අපූර්ව කතාවක් තියෙනවා ඊට පස්සේ ඔයා දවසක් එළියට ගිහලා එනකොට ගාමිණ පොන්සේකා නම්ුණු සිනමා අසක්විති එතනට ඇවිත් ගිහින් ඔයා පුදුම දුක්කට ලක් වෙනවා හිටියේ නැහැ කියලා මට පොඩ්ඩේ කතාව කියන්නක මේ ජීවන් මේ දුලික මම මේ දැන් ෆිල්ම් හොය හොය ඉන්නවා චරිතයක රඟපාල කොහොමරි ඉදිරියට භාග්‍ය කරලා ඉවරයි අවංකව කතා කරන්න ඉතින් චිත්‍රපටයක් ලබා ගන්න හරිම ආසාවෙන් ඉන්නවා මොකක් හරි ෆිල්ම් එක කොහොමරි ලුදාගෙන ඉස්සරහට එන්න. ඉතින් පොඩි පොඩි කැලේ තමයි හම්බෙන්නේ මේ කාලේ. මේ රෝල් එක කරපු නැති කාලේ. ඉතින් ඉදී ගෝලෙක් ගමෙන් ගෙනලා තිබුණා මේ එන කට්ටියගේ කෝල් කරපු ෆෝන් එකකුත් අරගෙන කෝල්ස් ටිකයි මේ නම්බර ටිකයි ඒ කාලේ කෝල් ඩිය එමෙ නැහනේ. ආපු කට්ටියයි නම් ටික ලියලා තියන්න ආය කෝල් බෑක් කරලා ගිහලා චරිත ගන්න. හැබැයි ගමෙන් එන අපු තරුණයා සිනමාව ගැන කිසිවක් දන්නේ නැති අහිස පොඩි කොල්ලෙක්. ඉතින් දැන් මේ කොල්ලව තමයි ලියන්නේ. අර යාව මෙයාව ඉතින් අපි ෂූටින් ගිහිල්ලා හැන්දාවට ඇවිල්ලා අහනවා මේ ආ රොහාන් කියලා අපේ ගමේ කොල්ලෝ රොහාන් මේ මල්ලි කවුද අදහවි ඉතින් එදත් ලියලා තිබුණා ඒ කාලේ කරන සුලින් සෝම් පීරිස් මහත්තයා කතා කළා කියාගේ ෆිල්ම් එකක් කරනවා ලයනල් පඬු අවල් කතා කළා විකල් හිටියා මට උදව් කරන පොත්පත් කලාවේ සුලින් හොරේෂස් ආවා මේ සර්ජිපති ආනන්ද පද්මසිරි එයා ඇවිල්ලා ගියා ලියලා තියෙනවා එහෙම තියා තියෙනවා ආ රයිට් ඒගොල්ලන්ට කතා කරනවා
ගාමිණි පොන්සක මහත්තයාව. මට ඉතින් ගාමිණි පොන්සක මහත්තයෙක් ෆිල්ම් එකක් ඉන්නවා කියන්නේ ඉතින්. ඒ කාලේ ලොකුම දෙයක් කොටිවල්ගේ කරලා ගාමිණි පොන්සක මහත්තයා ඊට පස්සේ එතකොට කතානායකතුමා එයා බයි ඉලෙක්ෂන් එක අතුරු මැතිවරණය නෑ නෑ අතුරු මැතිවරණයක් කියලා අතුරු මැතිවරණයක් කියලා ෆිල්ම් එකක් කරනවා. ඒකටත් මම මේ වෙන නාලිකාවකින් කරේ. ඒකට මම චාන්ස් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා. කෝල් දෙදි යාළුවන්ට කියේ කොහොමද මේ කැරක්ටර් එකක් ගන්න. ඉතින් මං හිතුව ගාමිණි පොන්සක ආවකම අම්මේ පුදුම සන්තෝෂයක්. දැන් ගාමිණි පොන්සක මාව බලන්න ඇවිල්ලා කියන්නේ කවදාවත් වෙන්නේ නැති කරු කතානායකතුමා සිනමා සංකීතිනේ. ඉතින් කොහොම හරි මම සන්තෝෂයි. රොහාන් මේ ෂෝග්නම් මේ යංග වීටි මට ගාමිණි මහත්තයාගේ ෆිල්ම් එක කරගන්න හම්බුණා. මරු මේ මොකේද පුතා එතුමා ආවේ කියලා. මේ පුෂ් බයිසිකලකින් ආවේ කියලා. මක්කුවා. ගාමිණි මහත්තයා පුෂ් බයිසිකලයක් පදගෙන ජීවිතේ දැකලා නේ පාරේ. කතානායක. ඔව් කතානායකතුමා කරු කතානායකතුමා ඉන්නේ වාහන හයක් අතක් එක්කනේ. පුෂ් බයිසිකලෙන් ගාමිණි මහත්තයාට මක්කුවා. ෂුවර් එකට ගාමිණි මහත්තයාද? ඔව් ගාමිණි මහත්තයා මහත්තයා පුෂ් බයිකෙන් ඇවිල්ලා මේක දීලා ගියේ කියලා දී මේ දින ටික ලියාගන්න කිව්වයි කියලා. බලද හොයලා බලද්දි ඇවිල්ලා තින් මේ ටෙඩි විද්‍යාකරණ කාර්යයේ ගෝලයා ටිරොන් මයිකල්. මිනිහා ඇවිල්ලා තින්නේ මිනිහා ඇවිල්ලා කියලා. මිනිහාගේ අහලා කෝ රංජන් ඉන්නවා කියවම නෑ මේ ගම්ලක් ගියා කිව්වම මේ නම් ආපු අයගේ නම් ලියාගන්න කිව්වා කිව්වා. ලියාගෙන ගාමිණි පොන්සක ආවයි කියලා ඔව් කියලා. ඒකත් සමගින් තමයි ආයේ චිත්‍රපටයක හරි කියලා. බලද ඇවිල්ලා තින් ටිරොන් මයිකල්. රයිනි ඉන්නවා. රයිනි ඉන්නකොට රයිනිගේ මවගේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ගීතයක් ගායනා නොකළොත් ඒක අඩුවක් වෙයි. රටක්ම ආදරය කරපු තාමත් සුන්දර ගීතයක් තෝරාගත්තා. මෙන්න සියලු දෙනාම රස විඳින්න. ඔබේ දෙපා ළඟ දුහුවි
ලස්සනයි. ඉතාම ලස්සනට ඔබ ගීතය ගායනා කළා. මට චන්දන අයියේ මේ ජීවන්ගේ මූණ පොඩ්ඩක් අරන් දෙන්නකෝ. මම මෙතන ඉන්න මායරෙන් අනිත් පස් දෙනාට ආරාධනා කරනවා මේ මූණ මොන මූණක්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඔබට හැඟෙන්නේ මේ මූණ මොන වගේ මූණක්ද කියලා. හිතන්න මේ මූණ මොන වගේද කියලා අපි ඔබට කියනවා මේ විරාමයෙන් පස්සෙ. අපි මේ යන්නේ රඹුක් කැනට සෙනරත් හොයාගෙන. ආයිබෝන් සෙනරත්. රංගන අයියා. කොමන් සෙනරත් ජීවිතේ? සුබ රාත්‍රියක් වේවා. එසේම වේවා එසේම වේවා. හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. හරි. අපිට කතා කරන්න ජීවන් අයියාද? කතා කරන්න සෙනරත් කතා කරන්න. ඩක්ටේ පොඩ්ඩක් දිලිසෙනවා. ඔත්තේ ඇත්තම තවත් තෙල් ටිකක් ගාලාම නම් තවත් දිලිසෙනවා. මං තෙල් නෙවෙයි ගන්නේ ඇත්තම ඔයිල් විතරයි ගන්න මං. තෙල් ගන්න කැමති නෑ. කොහොමද අංකයක් දෙන්න සෙනරත් ජීවන්ට. ඔයාට අංක රංගන අයියා. ඔව් ඔව් සෙන්රා. අපි අංක 6 දෙමු නේද? දෙමු දෙමු. ඔයා කියනට මන් දෙන්න. හරි බොහොම ස්තුතියි. අංක 6 තරගේ ඔහොම බලමු අපි ජීවන්ට මොකක්ද ලැබෙන තරගය කියලා. Copy chat game box number 6. ගීයකින් කෙසේ ලබා දෙන වචනේ මුලපේලියට යදෙන ගීතයේ කොටසක් ගායනා කරන්න තියෙන්නේ. ගීතයේ සුළඟ මුලපේලිය කොහේ හරි තැනක සුළඟ එන ගීතයේ කොටසක් ගායනා කරන්න මයික් එක අරගෙන සුළඟ තියෙන්න ඕනේ මුලපේලිය කොතන හරි. කෙනෙක් ගීතයේ මුලපේලිය කොතන හරි ආරම්භ තැනම නෙමෙයි මුලපේලිය කොතන හරි සුළඟ ඕන තරම් තියෙන සුළඟ ඒ උනට කමක් නැද ඕන එකක් කමක් සුළඟ එපාවේ නෝ සුළඟ එපාවේ ඒ තාලෙට කියනවා ඒ මුලට එන්න බෑලු මැද මැද එන්න සුළඟේ පාවේ හරි ලස්සන යර ගාරියද කියප එක මොකද්ද රංජනය කිව්වේ මා සිතු පිතුම් පැතු සිතු සිතු පිතුම් පැතු සිතු නෑ ඔක්කොම පැතුම් අන්තිමට උනේ එහෙමද අන්තර සුළඟනේ ඔව් සුළඟනේ ඔයා ඔයා විවාහයේ පැතුම් තෝරා ගන්න කෙනා මම ඔයාගෙන කියන්නේ මා පැතු සිතු රංජනයි රංජනයි නෑ ඒක පවුනේ මෙයා විවාහයට තෝරා ගන්න කෙනා හරි වටිනවා මෙයාට විවාහ වෙන්න තියෙන දවස ගත්තම ඔබේ නැකත් වෙලාවට පැය 24කට කලින් මෙයා එනවා. හැබැයි ඒ ඇඳුමින්ම සැරසිලා ඒ විදිහටම පැය 24කට කලින් එනවා. පුංචි ප්‍රශ්නයක් තියෙනවා. එදාට වෙනත් කෙනෙක්ගේ පෝරුවක් තිබුණොත් මෙයා ඒකට නගිනවා. නගිනාද? නගීද කියන්න දන්නේ නැහැ. චපල පෙම දෙන්නේ. නෑ පැය 24කට කලින් මෙයා එනවා. හපල. හපල. ඔබට මතකද ඔබ ඕස්ට්‍රේලියාව යන්න ගුවන්තොට පොළට ගිය ආකාරය? ඒක කියන්නකෝ මට යද්දකින් පොඩ්ඩක්.
අනේ අර රයිනි කොණ්ඩේ හදනවා පොඩ්ඩක් සපෝට් කරන්න. කොණ්ඩේ කහනවා උදව්වට මං එන්නද? අනේ මෙයා මේ කොණ්ඩේ ස්පෙෂලිස්ට් කෙනෙක්. මේ ස්පෙෂලිස්ට් කෙනෙක් මං පොඩ්ඩක් කොටක් හදනවා. ඔව් ඊට පස්සේ රයිනිවත් පේන්නේ. ඔහොගේ කරනවා මයි කොණ්ඩේ. හරි සුජීව කියන්නේ. ඔව් මං හිතන්නේ උනන්දු වැඩේ හින්දාද මම හරි බොහොම උනන්දු වෙයි කැපවීම වැඩ කරන කෙනෙක් ඒකයි වෙන්නේ. විවාහයට. විවාහයට නේද? ඕස්ට්‍රේලියාව. නේ නේ එකපාරක් අපි ශ්‍රියන්ත අයියා ශ්‍රියන්ත මෙන්ඩිස් අපි කට්ටිය සුභසායස නාට්‍යයත් එක්ක ඕස්ට්‍රේලියාව ගියා. ඉතින් මට මතක හැටියට 22 වෙනිදා වගේ දවසක් නිකන්. 22 වෙනිදා පාන්දර 2ට එන්න කියලා කිව්වා. ශ්‍රියන්තල ගෙදරට ගිහලා තමයි අපි යන්නේ සාමාන්‍ය. ඉතින් 22 වෙනිදා පාන්දර 2ට එන්න කියලා කිව්වා මේ යන්න අපි කට්ටිය එකතුලා එක තැනකින් බස් එක තමයි යන්නේ වාහනේ. කොහමරි ඉතින් 22 වෙනිදා පාන්දර කියලා කිව්වම මම හිතුවේ 22 වෙනිදා පාන්දරක ඊට කලින් දවසේ පාන්දර වෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට දැසියත කියලා තියෙන්නේ 22 වෙනිදා පාන්දර කියන්නේ 22 වෙනිදා රෑ ගෙවිලා ගිහිල්ලා 23 වෙනිදා පාන්දර. ඔව් ඒක තමයි. නමුත් මම ඔක්කොම බඩු ලෑස්ති කරගෙන වැඳලා කරලා අම්මට ඔක්කොම කරලා ඇස්සලා ගිහිල්ලා දැන් ගෙදරට ගිහලා බෙල් එක ගන්න. ලයිට් උත් ඔෆ් කරගෙන සාමාන්‍යයෙන් ඉතින් පාන්දර දෙකට දෙපැත්තට වගේ තමයි මට මතක තියෙන්නේ කිව්වේ. ලයිට් ඔෆ් කරලා මම හිතුවා ගිහිල්ලා. ගිහිල්ලා. ඒක නිඳ ගිහිල්ලා. මොකක් කර එකක් වෙලා කියලා. මම හිතුවේ බලන්න මෙච්චර මේ ගමනක් යන්න කියලා මේ නිදිනේ අදහසක්. පස්සේ මම බෙල් එක ගන්න මට නිකන් ඇහුණා ශ්‍රියන්ත ඇතුලේ කයිනවා. පස්සේ මම කෝල් එකක් අරගෙන ශ්‍රියන්තයි මම සුජීව මම ඉන්නවා මේ ගේට්ටුව ගාව කියලා. ඇයි? මං කොහේ යද ඔස්ට්‍රේලියා පිස්සුද බං හෙටනේ යන්නේ ඊළඟට මෙයා හැරිලා ගෙදර යනකොට ගෙදර අම්මලා තාත්තලා කියනවලු අර ගිහිල පැයතුනයි පුතා ඕස්ට්‍රේලියා ගින් ආවා කියලා කියනවලු මොකද උනේ ඊට පස්සේ ඉතින් ඒව තමයි මේ ඊට පස්සේ ආයෙ ගියා ඉතින් මෙයා එහෙම වෙයි නෑ මං කියන්නේ ඒක අද වෙනකන් කියලා නෑ නෑ ඔයාට කියන්නේ ඔයාට ඔක දැනගන්න වෙන වෙඩින් එකට කලින් දවසේ පැය 24ට කලින් එනවා මෙයා ඒකට ඔයාට දැනගන්න වෙන හරි අපේ ජීවා ඔයාගේම ගීතයක් තියෙනවා නේද අර කුඩ ගීතය. ඔව් කුඩ ගීතය. ගායමුද? මගේම තනුවක් මගේම පද රචනය කරමින් ගායනා කරන. ඒක හඳුනට කුඩ. ඈ? හඳුනට කුඩ ගීතය. ඒ ගීතේ තනුව සහ පද රචනය මා විසින් නිර්මාණය කරලා. හරි ගායනා ආරාධනා කරනවා ඔබට. දැන් කරන ගමන්ද? නෑ දැන් කරන ගමන්. යලන්නේ මුතු ඇස්සක් වහින නිසාද තරුවක් පායන්නේ දිදුලන තරු රැට විතරද මුතු කුඩ යලන්නේ මුතු ඇස්සක් වහින නිසාද තරුවක් පායන්නේ දිදුලන තරු රැට විතරද රටේ ඉන්න ජනප්‍රියම නිලිය ඇවිත් අපේ ගමට ද බලන් ඉන්න හරි ආසයි හා ඇස් පියානෝගෙන ඇගේ දිහාලු රන්වන් රන් ගොයම් කරල්ල කවන්න ඇකමතිලු යායේ දන්දි පැටව් අල්ලන්නට ඈආසයිලු රන්වන් රන් ගොයම් කරල් කපන්න ඇකමතිලු වෙල් යායේ දන්දි පැටව් අල්ලන්නට ඈආසයිලු රටේ ඉන්න ජනප්‍රියම නිලිය ඇවිත් අපේ ගමට ද බලන් ඉන්න හරි ආසයි හා නොගෙන ඇගේ දිහාලු මුතු කුඩ යලන්නේ මුතු ඇස්සක් වහින නිසාද තරුවක් පායන්නේ දිදුලන තරු රැට විතරද රටේ ඉන්න ජනප්‍රියම නිලිය ඇවිත් අපේ ගමට ද බලන් ඉන්න හරි ආසයි හා ඇස් නොගෙන ඇගේ දිහාලු
මගුල් ගෙදර ගිහින් ගී ගයන්න ඇසයිලු මාත් එක්ක හාද වෙලා ගමේ ඉන්න ඇසයිලු ගමේ මගුල් ගෙදර ගිහින් ගී ගයන්න ඇ කැමතිලු මාත් එක්ක හාද වෙලා ගමේ ඉන්න ඇ කැමතිලු රටේ ඉන්න ජනප්‍රියම නිලිය ඇවිත් අපේ ගමට දූ බලන් ඉන්න හරි ආසයි හා ඇස් පියානෝ කෙන ඇගේ දියාලු මුතු කුඩ ඉයලන්නේ මුතු ඇස්සක් වහින නිසාලු තරුවක් පායන්නේ දිදුලන තරු රැට විතරලු මුතු කුඩ ඉයලන්නේ මුතු ඇස්සක් වහින නිසාලු තරුවක් පායන්නේ දිදුලන තරු රැට විතරද රටේ ඉන්න ජනප්‍රියම නිලිය ඇවිත් අපේ ගමට දෝ බලන් ඉන්න හරි ආසයි හා ඇස් පියානෝගෙන ඇගේ දියාලු ඇස් පියානෝගෙන ඇගේ දියාලු ඇස් පියානෝගෙන ආ ඇගේ දිහාලු සුතේ ලස්සන්ට ගීතය ගායනා කළ රංගනයක් එක්ක මට පොඩ්ඩක් නටාෂවයි රංජන් අයවයි එකපාර අරන් දෙන්න දෙන්නව මේ ගීතයට ආරම්භයට පෙර හොඳට තිබුණ ඇස් දෙක වාගේ හිටිය මේ දෙන්නගේ ඇස් දෙකට මොකද උනේ මොකද උනේ කොට්ට විජේ ඇයි මොකද උනේ දෙන්නටම මොකද උනේ කුඩේ මගේ නෙවෙයි ඇත්තට මගේ පුතාගේ තාත්ත මේ පුතා මගේ තාත්ත ඔය කුඩේ අරන් යන්න එපා හරිද ඕක ගිහිල්ල එක එක්කෙනාගේ ඇස්තුල අනී තාත්තේ ඔක මේ කරකව හරියටම අද ඇස්තුල වැනින්නේ නැහැ නටාෂා දැන් නීතිඥවරියක් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ මේකේ බොහොම වැඩිම දුක දැනෙන්නේ මෙයාගේ අම්මට ඒ ගෙදර ඒ කියන්නේ මහා රාත්‍රී පාන්දර ගෙදර සක්මන් කරනවලු කෙනෙක් ඇ කීපයක් ඇතුළත කිලෝමීටර් හතරක් පහක් එයා ඇවිදිනවලු කරෝලිස් තමුන්ගේ ප්‍රශ්නය කියන්න ඊටස් ඔය වගේ නම් සෝම්පාල ඔයාගේ ප්‍රශ්නය කියන්න එහෙම කිය කිය මේ මෙයා පාඩම් කරන විදිහ කිලෝමීටර් හතරක් පහක් ගේ ඇතුළ එහාට මෙහාට ඇවිදිනවා මේ නම් දෙකතරමද කියන්නේ කරෝලිස් මන්දර කරෝලිස් කියලා වැඩිපුර කියවෙනවලු ඒක තියෙනව නේද නීති පොත් වල හරිනේ කොහොමද මේ පාඩම් කරන ක්‍රමය මොකද්ද ඔව් මම සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ ඇවිද ඇවිද ඒ කියන්නේ පොත බලා කොලේ බලාගෙන නෙවෙයි කොලේ තියෙන දේ මෙමරයිස් කරලා කොහොමද දවසකට කිලෝමීටර් 10කට මම හිතන්නේ ඊටත් වැඩි දුරක් ඇවිදිනවා එකම තැන. ඔව් ඇත්තටම ඒ කාලේ හැඟත් බැස්සා මීට වඩා තිබ්බා. ඉතින් මේ ඇත්තටම මම ඇවිද ඇවිද තමයි පාඩම් කරන්නේ. ඉතින් පැය කොහොමත් විභාගේ කාලේ නම් දවසට පැය ගාණක් කරා. ඉතින් ඔව් අර කිව්වා වගේ ලංකාවේ අර කේසස් නඩු තියෙන ඉතින් ගොඩක්ම කරෝලිස් පුංචි බණ්ඩා අප්පුහාමේ පුංචි බේබි ඔය වගේ නම් තමයි තියෙන්නේ. ඉතින් ඒවා එක තමයි කතා කරන්නේ. අම්මා බැරිම තැන කිව්වලු අන්න කරෝලිස්තු ගෙනල්ලා දීපම් මේකිට කියලා. ඇයි කරෝලිස් පුංචි බණ්ඩා ලංගන පොඩි දෙයක් තියෙනවා කියන්න. ආ බෙරි තියෙන නෑ නෑ මම එහෙම නෙවෙයි නඩුවක්ද නෑ නඩුවක් නෙවෙයි අතනම අනිවාර්යයෙන්ම මෙයාට නංගියට තමයි දෙන්නේ. එහෙම වුණොත් මම කොහොම හරි දික්කසන්න නංගියා කසාද කරලා හරි දෙනවා නංගියා මට බොහොතක් දෙන්න ඔබ අර ඇවිල්ලා අර ප්‍රේමණීය ගීතේ ගායනා කළා මෙයා ළඟට වෙලා දවසක් මෙයා වැඩස්ථානකට ආවා මේතනට ලෝචනත් එක්ක මෙයා මේ ලෝචනාගේ නටාෂාගේ වයස ඇත් එක්ක ගොඩාක් කුරතල් වෙනවා වැඩි මට මේ දෙන්න ජීවන් හඳුන් නැති ඒ නඩුවට යන්න කලින් ඒක මෙතනම විසඳුමා මේකට ගැලපෙන වචනේ නෑ 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 මේකට ගැලපෙන වචන දෙන්න ඉස්සරහා බලන්න මේකට ගැලපෙන වචනේ පියසෙනේ හස නෑ තොනේ මේ මගේ කොණ්ඩේ තියෙනවා ඇත්තම කොණ්ඩේ කැපුවා මම වෙනත් රාජකාරියකට වෙනත් ටෙලිනාට්‍යයකට ඊට පස්සේ දැවෙන්නේ
ගැපුවට පස්සේ වැවෙන්නේ නෑ. ඒකත් එක්ක මෙන්න මේ වගේ කරුණක් තියෙනවා කියන්නේ මේ නංගි දැක්කම නංගි මන් දන්නේ දැනට කියන මන් නංගි කියලා නංගි කියලා නෑ දැනට කියන නැත්නම් මෙයා මට ගහනවා ඒකයි. ඔව් මෙයා මට ගහනවා. ඇයි නංගි මේ වෙනත් නමක් කිව්වේ කියලා. නෑ මෙයා ඇත්තටම බලන්න මෙයාගේ මූණි ෆිගර් එක පොඩ්ඩක් පෙන්නන්න මූණි ඇඟේ ෆීචර්ස් දෙක මෙයාගේ බලන්න ඇඟේ ෆීචර්ස් එක නෑ ඇත්තටම සම්පූර්ණම වෙන සාමාන්‍ය කෙනෙකුට වඩා සම්පූර්ණ වෙන මූණි ෆිගර් එකයි ඇඟේ ෆීචර්ස් ටුයි බලන්න සම්පූර්ණ වෙනස්. හරියන අපි විරාමයක් ගමු ඒක බලන කම හොඳට බලන්න. අපි බලලා මෙයාගේ මූණ කොයි වගේද කියලා කතා කරන්න ඕනි. ඒ පිළිබඳ කතා කරන්න අපි එනවා. එතකොට රයිනි වැඩිම වෙලාවක් නිදා ගන්න වෙලාව මොකක්ද? අපි කියන්නම් මේ විරාමයෙන් පස්සෙ. දුව හතගේ තියෙන. අපි යනවා නිට්ටඹුවට. නිට්ටඹුවෙන් ඇවිල්ලා ඉන්නවා කෞෂි. අයිබෝන් කෞෂි. අයිබෝන් කියන්නේ අයියා. කෞෂි කොහමද? සුජීවට කතා කරන්න පුළන්ද? සුජීවට ඔව් කතා කරන්න කෞෂි. හලෝ සුජීවයේ. ඔව් කතා කරන්න මම සෑහෙන කාලෙකින් කතා කරනවා. සුජීවයියා. ඔව් කතා කරන්න. ඒ කාලේ. ඔව් ඔයයිතයි දුලියක් කිතයි මං ගොඩක් කැමති. ඒ දුලියක් කිත මේ ඔයා හා කියලා කිව්වේ කීපාරක් කල්පනා කරලා බලලද? අයි. ආ මෙමයි දුලිකක්කට හා කියන්නේ මං කිව්වේ රංගනට හා කියලා. ආ එහෙම දුලිකක්ක බඳින්න හා කියලා. එහෙමයි. රංගනට මං කිව්වා හා කියලා. ආ රංගනට මං කිව්වා හා කියලා දුලිකව අක්කව බඳින්න හා කියලා කිව්වේ. දුලිකක්කට කිව්වේ නේ. අක්කිට හා කිව්වේ කල්පනා කරලා බලලද? ඇයි එහෙම කියන්නේ? නෑ නෑ දෙන්න ගොඩාක් මේ කියන ඇත්තටම මේ සද්දේ දැක්කම අද වැඩියෙන්ම ගැලපෙන ෆිගර්ස් බරවාහන ලයිසන්ස් ගත්තා. ඔන්න ඊයේ පෙරේදානි බරවාහන ලයිසන් ගත්තේ. ඊට පස්සේ ලයිසන් එක ගත්තකම තමයි මං ගැඩ. මම අකියකිය ඇත්තටම හරිම ෂෝක් හරිම ආසයි වා මේ මාර්ගදක්ෂණෙලි අතවද මට රයිනියන් කිට චුට්ට කතා කරන්න පුළුවන්ද? කතා කරන්න කෞෂික කතා කරන්න. රයිනියන් කියෝ අද හරිම ලස්සනයි. අනේ මට චුට්ටි ඉල්ලීමක් තියෙනවා. මතකද හැන්දෑවි කියන සෝන් එකේ චුට්ටි කැල්ලක් කියන්න පුළුවන්ද? පුළුවන් අපේ වෙලා තියෙනවා. හරි අපි අපි ගන්නවා. අංකයක් දෙන්න කෞෂි අපිට. රංගනී අංක ටික කියන්නකො චුට්ටක්. අංක ඉතුරු වෙලා තියෙනවා කීපයක් මම පෙන්නන්නම්. 3 7 8. නම්බර් 7 දෙන්නම් මම. හරි බොහොම ස්තුතියි. අංක 7 තරංගය බලන්න කලින් රයිනි මයික් එක පොඩ්ඩක් ගමු. ඉල්ලීමක් කළා. වාදනය නැතුව අපි ගමු. ගීතයකින් කොටසක් ගායනා කරන්න කියපු ගීතය. ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි එහි සැමරුම් රූ තමයි ජීවිතේ. මතකද හැන්දෑවේ අපි දෙන්නාමල් දරම් අඳුරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. සුති බොම සුති හේ ලස්සන කටහඬට රටම ආදරය කරනවා. අපි අංක 7 තරඟය දැන් බලන්න සූදානම්. තරඟය ආවේ සුජීව ඔබට. බලමු මොකද තරඟය කියලා. අංක 7යි අපි බලන්න හදන්නේ. Copy chat game box number 7. මෙන්න මේ කොලේ පාස් කරන්න යාට ඕන්රේ කට්ටකට ඔය තියෙන ගීතය යකදුරෙක් විදිහට කට්ටඩියෙක් ඉදිරිපත් කරන විදිහට ගීතේ තාලෙට එපා යකදුරෙක් විදිහට ගීතේ තාලෙට නෙවෙයි යකදුරෙක් විදිහට කොටසක් ඉදිරිපත් කරන්න දවසක් විදිහට ආවේශ වෙලා. ඔව් ඔයාගේ තේන මයික් එකෙන් පාවිච්චි කරත් ප්‍රශ්නයක් මේක කවන්නද තමයි පේනවා. ඕන්රේ කට්ටකට මුතු කුඩියලන මල් වරුසාවේ උඩයි ගිහිලන විට වැහිලේනි. ඕන්රේ කට්ටකට මේ බලාරිය කවුල දොරෙන් ගැටගේ දවසේ ඕන්රේ කට්ටකට දැස බියයි ගිලි. හරි එන්ඩ කරම් පුස් ගන්න මේ පැත්ත බලන්න. පොඩ්ඩ හරි අන්තිම එක
ඕන්රීන් කට්ටු කට්ටු කටුරිය ඇතුළේ උණුසුම ඔබට දෙති. නහවයිමා ඕන්රීන් කට්ටු කටුරිය සක මඩ වතුරේ. නෑහිත රිදුනේ අදත දසී ඕන්රීන් කට්ටු කට්ටු අපේ සම්බන්ධකම නෑවිය සකාද. බොවිස්තුති බොවිස්තුති. අපි ආරාධනා කරනවා රංජන් නෑත ගෑන්න ගීතයක් සියලු දෙනාටම ආරාධනාව. ඉන්න තැන ඉඳන් පුංචි නැටුමක් දෙන්න, විශේෂම නැටුම බලාපොරොත්තු වෙනවා. මොකද මෙයා අම්මිට කලින් අවසන් වලට කොපිචට් කරලා ආපු දවසේ මෙයාගේ නැටුමක් අපි පෙන්නවා. වැඩසටහන එන්ඩෙකෙත් මෙයා නැටුවා. ඒ නිසා විශේෂ නැටුමක් අපිට බලාපොරොත්තු වෙනවා. ඒ නැටුම බලාපොරොත්තු වෙන ගමන් ඔයාට ආරාධනාව ගයන්න. බලන්න බලන්න අරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන. බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු ඇතන. විඳින්න සතුට සැපද මිහිරි දිවිය ඔබට ගෙනෙන. බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇති. බලන්න අරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන. බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු ඇතන. විඳින්න සතුට සැපද මිහිරි දිවිය ඔබට ගෙනෙන. බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්. La 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 යුගෙන් යුගේ සතුට සැපද සොය සොයා මිනිස් මොලේ ආස පොළව අපි බවා ගියා. මලින් මලට ඇදෙන බඹරු නොදැක ඇස පියා. බලන්න රොණට ඇදෙන බඹර රහස. බලන්න බලන්න අරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන. බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු ඇදෙන. විඳින්න සතුට සැපද මිහිරි දිවිය ඔබට ගෙනෙන. බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න. ලා 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 යමුද දන්නේ නෑ. එදා හොඳද මෙදා හොඳද දකිනු දන්නේ නෑ. සදාතනික සතුට සැපත අපට එන්නේ නෑ. සොයන්න මොටල් නොතිර ලෝක රහස. බලන්න බලන්න නරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන. බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු ඇදෙන. විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන. බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්. බලන්න අරුණ සමග ලොවක පිපෙන තඹරු ගණන. බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු ඇදෙන. විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන. බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න. ලා 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 රංජන ගත්ත පොඩි අඩියක්. ඒ කියන්නේ නැටුම් අඩියක්. පුඩියක්. ඒක දුලිකගේ. මට මතකයි දුලිකා මීට කලින් කොපිචට් රෙස්ටෝරන්ට් එකට ආපු වෙලාවක දුන්නු හඬක්. ඒ හඬ මට ආයෙත් ගන්න ඉතුරු රංජන් අයියේ. ඒ තමයි මෙයා එක්තරා නාට්‍යයක රූපගත කිරීම අතරේ බංකුවක ඉඳ ගන්නවලු. ඒ බංකුව අඩමානෙට තමයි හදලා තිබිලා තිබුණේ. ඒක ඉඳගන්නේ මෙයා සහාය අධ්‍යක්ෂකවරයාත් එක්ක. සහාය අධ්‍යක්ෂකවරයා ඉතාමත්ම කෙට්ටු කෙනෙක්. අන්තිමට සහාය අධ්‍යක්ෂකවරයායි දුලිකායි ඇදගෙන වැටෙනවා. සහාය අධ්‍යක්ෂකවරයා යට දුලිකා උඩ. කෙට්ටු සහාය අධ්‍යක්ෂකවරයාගේ ඇඟට දුලිකා ඇදගෙන වැටෙනවා. නෑ 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 අතරම කතා කරන්නේ මලා. නෑ 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 සහාය මම වාඩි වෙලා හිටියා. එච්චර වෙලා බංකුවට මොකුත් තුනේ නෑ. හරිද? අර හාල් මැස්ස වගේ ළඟ වාඩි වුණා විතරයි බංකුව ස්රස් ගෑවා. ස්රස් එච්චරයි. මෙහෙම මම පාත් වුණා. වැටුණට පස්සේ මං කල්පනා කරනවා, ආනේ මට රිදුන්නේ නෑනේ නේද, ඒ මාරයිනේ, මට අමාරු නෑනේ කිව්වා. බුදු අම්මෝ මට යටින් සද්දයක් එන මම වැටිලා තියෙන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කේ ඔය මල් මල්දෙනි 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 මල්දෙ
මානේ හරි ශෝක්නේ මට වැටිලා ත්‍රිදුන්නේ නෑනේ කියලා. ඔව්. එතන මට මගේ යටි ඉන්නේ සද්ද. ඔව් ඉදිරි කෙලෙක කිල්ලෝ. තව පාර. එකනේ ළමයට අක්කෙමයි යට කියා ගන්න පණ නෑ. ඒ කියන්නේ කට උඩ. තාම ඇඟ උඩ. ඒ කියන්නේ කට උඩ කෙලින්ම වැටලා තින්නේ. රයිනේ ආ ආ ආ මගේ කකුලට ගහන්න පරතේ කකුලක් ගහන්න හේට මල්දෙනි උලම් මිනිහෙක් මල්දෙනි මල්දෙනි මල මගේ තින්න මල්දෙනි කෙනෙක් නේ මේ රයිනේ මේ මියාගේ විශේෂත්වයක් තියෙනවා මියා දවල් දවසේ තනිකර නිදිලු පුරු රාත්‍රියේ පුරා හැරලාලු ඇයි වවුලේ මොන් රටේ ඉඳිද ඉතාලිය තමයි හැබැයි රටේ හැටි නිතා රටේ හැටි නිතා ඇයි මම ඉතින් ඇමරිකාවේ වෙලාව උදේ එහෙ රෑ වෙනකොට ඉතින් මට එහෙත් එක්ක කමියුනිකේට් කරන්න තියෙනවා. ඉතින් මං කරන්නේ දවල් 30 නිදාගෙන රෑට ඇහැරලා ඉන්නවා. පාන්දර 5ට විතර 6ට විතර නිදා ගන්නවා. එළිය වැටෙද්දි මං ආයෙ නැගිටින්න හවස 5 මාට 6ට විතර. හොඳයි. මං හිතන්නේ මේ අපේ රාත්‍රිය තෝරගත්තේ කවදායි නැත්තම් දවල් වැඩසටහන තිබුණා නම් නේදී. අපි අර අවසානයේ කියනවා කියපු කතාව කියනවා ජීවන්ත තේන්නේ මොන මොනක්ද ඒ පිළිබඳ තොරතුරු මේ අවසන් විරාමයෙන් පස්සෙ බලාපොරොත්තු වෙන්න.
අපි යනවා මහරගමට මාස්ටර් සර්ව තියලා. මහරගම නෙමෙයි මහා වැව ප්‍රසාද් දැවිලි ඉන්නවා මහා වැව සිට. පොඩි වෙනසක් වගේ තේින්න මට ඇහුනේ මහරගම් වගේ. ආයිබෝන් ප්‍රසාද් මහා වැව. ආයිබෝන් ආයිබෝන් ඉස්සරලම අපිට ඇහෙන්නේ නැතුව ගියා ප්‍රසාද් වාව. මට කතා කරන්න ඕන අපේ එදත් පීරය අදත් පීරය වගේ ඉන්න රංජන් අයියට පොඩ්ඩක් ඇහෙනවා එහාට මෙහාට වෙනවා මොකද්ද වෙනවා ප්‍රසාද් බලාගෙන ඉන්න තැන ඉඳන් කතා කරන්න එදත් වීරයා අදත් වීරයා රංජන් රාමනායකට කතා කරන්නේ කතා කරන්නේ රංජන් අයියේ ඔව් මලි මම කතා කරන්නේ රංජන් අය අපිත් එක්ක එකට ඇවිල්ලා පොඩි ළමෙක් වගේ අපේ ඒ දවස්වල තමයි ගොඩාක් ලොකු වීරයෙක් අපි අතර හිටපු මම හිතන්නේ මම දන්නේ රණජුමේ මම දන්නේ ගොඩාක් කලින් ඉඳලා රංජන් අත්‍තරම සුපතර රංජනයි රංජනයාවල ලොකු චර්චයක් පොඩි ළමයියෙක් අපිත් එක්ක එකතු වෙලා ගොඩක් අපිත් එක්ක වඳුර හිටියා ඉතින් රංජිත් අය මොනවද විස්තර අලුත් ඇත්තම භූමි සූති මේ ප්‍රසාද් මල්ලී නාපෝලි වල ලොකු ඒජන්සියක් කරනවා ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් කරා මේ මම පෙනී හිටියා එකට යාගේ ඉතින් සරලම කියන්න ඕන අපි වගේ පොඩි තරඟට ඇවිල්ලා අපේ මගේ කියන්නේ මම කතා කරන්නේ මගේ පිටපස්ස ඉන්න යාළුවෝ 50ක් විතර 50ම නියෝජනය කරමින් ඒගොල්ලෝ සද්ද නැතුව හංග ඉන්නවා මේක 50ම නියෝජනය කරමින් තමයි රජජනයට මේ කතා කරන්නේ අපි මේ ඉතින් ඒගොල්ලෝ කිව් දේවල් තමයි මම කියන්නේ. හරි ප්‍රසන්න. අදරත් ස්තුතිවන්ත වෙනවා. නිහතමානී ගොඩාක් හොඳ චරිතයක් රංජන් අයියා කියලා කියන්නේ. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක හිටපු කාලය අනුව. හොඳයි ප්‍රසන්න. හොඳයි. ඔබේ සතුට අපිට හොඳට දැනෙනවා. දෙන්න රංජනාට අංකයක් අංක 2 ඉතුරුලා තියෙන 3 තියෙනවා අංක 8 තියෙනවා. හරි. රංජනේට මම දෙනවා අංක 3. අංක 3. හරි. බොමිසෝති අංක 3 තරගයේ අපි තව මොහොතකින් බලමු ඒ තරගය බලන්න කලින් දැන් මම ආරාධනා කරනවා සියලු දෙනාටම රයිනි වාගෙන් පටන් ගන්න ජීවන්ත තියෙන්නේ මොන වගේ මූණක්ද කෙලින් ඍජුව කියන්නේ ඔබට නංගිට කියන්නව තියෙනවා මොකක්ද නංගිට කෙලින් නැතුව ඍජුව කියන්නකෝ අපිට ආදරේ හිතෙන මූණක් තියෙනවා thank you man thank you ඒ මේ මූණට ආදරේ හිතෙන නිසා තමයි තරංගවත් තෝරගත්තේ කතා කරන්න අබැයි සුජීව මොකක්ද හිතෙන්නේ මට මේ බහුව එහෙම කියන්න බෑ මූණ බලාගෙන කොහොමද කියන්නේ කමන්නේ ඔවා කියන්නේ බිම් බලා මගේ මිත්‍රයෙක් නේ මහා බලාගෙන කියන්නද ආ ගුටි කන දුලිය කවට හිතෙන්නේ මොන වගේ මූණක්ද නිකන් දක්මිටි කන්න තෝ කියන්නේ ගුටි කන මූණක් දක්මිටි කාලා හරි කියන්නකෝ ඔව් මේ මේ ගුටි කියලා කියන්නේ පහුලගෙන් ගුටි කරනවාද කියලා තමයි මම මේ කතා අවුලගෙන් ගුටි කන මූණක් ආයම කියනවා හරි රංජනය කියනවාද මගේ මේ ප්‍රියතම නළුවේ ජීවන් මම දකින්නේ ජීවන් ඇත්තන පැකේජ් එකක්. මම කියන්නේ ගීත ගායනය, විකට රංගනය මම තාම චරිතාංග නළුවෙක්ව දැක්කේ නැහැ. මම හිතනවා ඉදිරියේ දෙකක් කරයි කියලා. මගේ හැම චිත්‍රපටයකටම ගත්ත ඇත්තම. අනිවාර්යයෙන්. මම ගරු කරන හරීම මේ නෑ කියන්නේ මගේ ඇත්තම මේ මම දකින්නේ ෆුල් පැකේජ් එකක්. ඒ කියන්නේ ගොඩක් දක්ෂකම් දෙන අලුවෙක් නමුත් හරි චරිතයක් තාම හම්බුනේ නැහැ. ඉදිරියට මම හරි දෙනවා. හරි. නෑ අනිවාර්යෙන් කියලා කිව්වේ ඉදිරියට මම දන්නවා ගන්නවා කියලා. ගන්නවා කියලා. නතාෂා මොන මූණක්ද තියෙන්නේ? තාත්තා කෙනෙක් වගේද? ඔව් ඉතින්. හරි. ඔබට මතකද ඔබ එක්තරා නාට්‍යයක රූගත කිරීමක් අතරේ එක්තරා නාට්‍යයක ත්‍රිවිල ත්‍රිරෝදතර රේදුරෙක් විදිහට ඔබ හිටියේ. ඔබට එදා තිබුණා මාළයක් කඩාගෙන දුවන්න. කැමරා සියල්ලම සූදානම් කර තියෙද්දි දැන් ඔබ මාළේ කඩාගෙන දුවනවා. එතනින් එහාට මොකද උනේ කියලා අපිට කියන්න. එක්තරා ටෙලි නාට්‍යයක රූගත කිරීම එන්න අතරෙදී මම විග්ගයක් දාලා තිබුණේ. ඒතොර මේ කොණ්ඩේ තිබුණා. කොණ්ඩේ තිබුණ කාලෙත් නැත්තම් කියයි මේ කාලෙමද කියලා. එළයි මේ මම ත්‍රිවිල් එකේ ගිහිල්ලා යනවා නෝනායි මහත්තයෙකුයි. ඉස්සරහට එනකොට මම ඩග්ගල ත්‍රිවිල් එක නවත්තලා යම් දෙයක් කිව්වා මෙහෙම මෙහෙම කියලා මේ ඇඩ්‍රස් එක මට කියන්න කියලා කියනකොටම මම අපේ රංගන ශිල්පීන් දෙදෙනෙක් හිටියේ එනකොට මං මාළේ කැඩුවා මාළේ කඩලා අරගෙන දිව්වා දුවලා ගිහිල්ලා මගේ පිටිපස්සෙන් බයිසිකල් කාරව දෙන්නෙක් ඇවිල්ලා මාව අල්ලගත්ත ගහගෙන ගියා මං කිව්වා හරිනේ හරි ගොටි කරන්න ඕන කියලා ඇත්තටම එදා මං මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ සිදුවීම ඒ කියන්නේ first time නේද wife කෙන් පිට ගොටි කෑමක් කොඩේ
ඇත්තරම ගොඩක් ගොටිකන්න ඉතින් ඒක එදින දා ගොටිකන අල අපිට කිව්වට චුම්බන චුම්බන කියලා මම හිතන්නේ ටෝකුවයි නෑ අත්තසෙ මෙන්න මෙහෙමයි උනේ ඇත්තරම ගෙදර ගියාම මං මට තප්පරයක් දෙන්න වයිෆ් කින් ගොටිකෑමක් කියලා කිව්වම සුජීව පුදුමාකාර දුකකින් දුලිකදියා බැලුවා මේ ගොටිකෑම කොහොම වෙයිද කියලා නෑ මම මේ මට ජීවන නැජගෙන හිතලා තමයි මම දුලිකදියා බැලුවා මටත් මෙහෙම වෙයිද කියන එක මට නෑ අත්තසෙම දැන් අර කිව්වම වයිෆ් කින් අනේ අඩුගානේ මම වගේ කෙනෙක්ව තම්බුණා නම් කියලා මේ මගෙන් ඇහුවා මං මේ සමහර බෑන්ඩේ ගහලා ඉතින් මං ගෙදර යනවානේ රෑ 1යි 2යි මම ඉදා මට කියන්න බැරි වුණා රෑ වෙනවයි කියලා කුමාරි බිම දාන කෙව්වා බිම දාගෙන මෙහෙමර බල්ලා තෝ මෙහෙලා ඔව් මගේ කොණ්ඩෙන් අල්ලගෙන නැති කොණ්ඩෙන් අල්ලගෙන පිටියට ගැව්වා කියන්න ඩෝන් ඩෝන් ඇත්තටම يعني බලහීනෙන් නෑ මොන පිස්සුද ඇත්තට මං ඇහුවා ඉතින් මං අඬා අඬා මං ඇහුවා ඇත්තටම ඇයි මට මෙහෙම මෙහෙම වද දෙන්න තොට තින ආදරයටයි කිව්වා හරි ඉතින් ආදරේ හිතෙන මූණා අන්න ආදරේ ආදරේ ආදරේට මොන මොකක් වුණත් ඇත්තටම ආදරේ ළඟද මිනිය ගත්තත් ආදරේ රයිඩි මේපාලු සීත රාත්‍රිය කොටසක් අපි ගන්න ඇත්තටම මම මේ වචන දන්නේ මම මුල නිකන් මුල මුල ලයින් එකේ සීත රාත්‍රිය කියා දෙන්න රහසේ ප්‍රේමේ නම් ඒ ටික දන්නවා ඒ ඇති ඉරහඳ දෙපාරක් කියන්නේ ඒක සින්දුව නෑ මුල මේ පාලු සීත රාත්‍රී කියා දෙන්න රහසින් ප්‍රේමය නම් කිමෙයි කියා සුතේ සුතේ දුලිකා ඔයා මට මතක් කළා මෙයා කිව්වා මෙයාගේ නංගී හීනෙන් ගීත ගායනා කරනවා කියලා ඔයා කිව්වා මෙයා පුංචි කාලේ මෙයා ගීත ගායනා කරන්නේ පාර දිගේ කියලා පොඩ්ඩක් ඒක මතකේ අවදි කරන්නකෝ මම හිතන්නේ එතකොට වයස අවුරුදු 3 4ක් ඉගෙන ඉස්කෝලේ යන්නේ නැහැ. මට හොඳටම ෂුව ඉස්කෝලේ යන්නේ. අර නිකන් බොබ් කට් එක වගේ කොණ්ඩයක් කපලා එන හරි ස්වීට් ලොකු ගවුමක් ඇඳලා අර අර තියෙන්නේ අර මම ගෙදරටගෙන ඉන්නේ ඒවා. එහෙම එකක් ඇඳගෙන මං කියන්නේ බොරු නෙමෙයිනේ. හරි එතකොට කෑගල්ලේ ටවුන් එකේ පොලිසිය පැත්තට යනකොට දකුණු අත පැත්තේ ගෙදරක් තියෙනවා. ඉසින්ද්‍රා කියලා ටීචර් කෙනෙක් හිටියේ. හරිද? එතකොට කොන්වන්ට් එකේ මිස් කෙනේ. ද මම ඉස්කෝලේ ඇරිලා මම අම්මත් එක්ක ඇවිල්ලා එතකොට මෙයා බලයි මම ඉස්කෝලේ ලා කොහෙද යන්නේ කියලා. මේ මම දැන් හින්නකොට මම දැන් බලාගෙන ඉන්නවා. දැන් රුකාන්ත අයියා තියෙනවා. දැන් චන්ද්‍රලේඛ අක්කා තියෙනවා. රුකාන්ත අයියාගේ අක්කා මගේ ටීචර් මිස් මරීටා. එතකොට දැන් මොකක් හරි එකදී එහෙට ගියා අපේ අම්මත් ඉස්කෝලේම ටීචර් කෙනෙක්. ඉතින් ඒගොල්ලොත් එක්ක ගොඩක් යාළු. ඉතින් මම හැද්දේකට ගියා. දැන් මම බලනවා ඉන්න මෙහෙම බලන කට්ටිය දිහා. දැන් කියන කවුරු හරි ආවහම මම බලන්නේ මේ කිසි කෙනෙක් කියා කරන්නේ අය ආගේ ලෝකෙ මෙහෙම මෙහෙම මොකද සෝරි දුක්ුණේ දුලිකා වගේ කෙනෙක් ජීවන් නායකගේ වයිෆ් වුණා මොනවා වේද කියලා දැන් තේරෙන්නේ දැන් මට තේරෙන්නේ සුජීව දැන් කියන්නේ දැන් කියන්නේ නේ දැන් කියන්නේ ඒත් ඔබ බඳිනවද කියලා මොකද දැන් ඒත් ඔබ බඳිනවද තාමත් ගන්න නෑ නිකන්වත් අත ගෑවේ නෑ දුලිකා නෑ නෑ ඉතින් එහෙම අය වැදුනට පස්සේ අත ගන්න ඕනේ වැරදිලා වැදුනා ඔහොම නා ඔහොම නා හිත ඔහොම නා අපි අවසාන අංකයේ තරගයේ බලන්න යන අංක 3 ලබා දුන්නේ බලමු මොකද්ද තියෙන තරගය කියලා අංක 3 මේ වැරදිලා වැරදුනා copy chat game box number 3 ඔයා දන්නවද එක ඔබෙන්තර වූ ලෝකයක් ලබා දෙන මාතෘකාව යටතේ දෙබසක් ඉදිරිපත් කරන්න තියෙන තවත් කෙනෙක් එක්ක මම ඒක පොඩ්ඩක් වෙනස් කරන්නම් ඔයා නිසාම එදත් තීරය අදත් තීරය කියලා මහවැවෙන් කතා කරලා කිව්වනේ වන් ෂොට් චිත්‍රපටයේ අර මෙහෙම කරලා කියන්නේ අන්න ඒ වගේ ලස්සන දෙබසක් නටාෂට හරි නැත්නම් ජීවන්ට හරි පොඩ්ඩක් ඉදිරිපත් කරන්න රටට පේන්න දෙන්නටම කිව්වත් ප්‍රශ්නේ හරි මේ ලස්සන මූණු දෙක දිහා බලලා එහෙම කියන්න බෑ. ලස්සන මූණු දෙක. ඔව් දිහා. දෙක නැත්තනේ. එකයි දෙක. එකයි දෙක. හරි දෙපසක් දෙන්න. මොකක්ද කියන්නේ? වන් ෂොට් එකේ වක්කර දෙපසක් දෙන්න. අත ඔයා කරලා යන්න. මේ මූණු දෙක වන් ෂොට් එක දෙන්න. ඉස්සරහ එන කැමරාව. 2 ෂොට් වෙන්නේ. 2 2 ෂොට් වෙන්නේ. කැමරාව. අපි දියාලුනේ ලාලින් අපිට එහෙම කියන්නකෝ. අපි කැමරාව දියා බලන්න.
රංගන මං ඉතාලි ගියා. ඉතාලියේ සිළු දිනාම කතා කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් ඒක ලැබුණ අවස්ථාවේ කියන්න ඕන ඇත්තෙන්ම ටෝක් ෂෝස් වල මේ මෙන්න තරහ වෙන්නේ නැති වෙයි. මේ ප්‍රමිතිය සහ මේ ජනප්‍රියත්වය එකකවත් නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒක තමයි මගේ දවස. ඒක දවස. හරි බොහොම සතුටේ. තංගනේ ගැන කියන්න ඕන වචන වෙලාව දෙන්න මේ ඇත්තටම මේ ගිය හැමතැනම කතා කළේ ඔයගේ 100 days ප්‍රෝග්‍රෑම් එක ගැන. රංගන ගැන කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන. හරි ප්‍රසන්ටේෂන් හොඳයි කියලා කිව්වා. හරි බොහොම සතුටේ මම දෙබසකට යන්න ගියේ වෙන දෙබසක් ආවා. කොහොමරි කමක් නැහැ ඉතාලි ගිහිල්ලා ඇවිල්ලා ඒ පණිවිඩයත් අරන් ආවම අපිට සතුටක්. මාස දෙකක් විතර ඉතාලිය ගැන කියයිනේ. මාස එකමාරක් හිටියා ඉතාලියේ. තව මාස පහක් විතර ඉන්නේ. අපෝ තව ගොඩක් කල් කියනවා දැන් කතා කරන්නේ ඒ සුමානට උච්චර කිව්. යුරෝපලින්නේ කතා කරන්නේ දැන් ආවේ ඇවිල්ලා දවස් 3යි 4යි. විශේෂත්වයේ තියෙන්නේ මම මෙයාට කතා කරනකොට වැඩසටහනට එන්න කියලා මෙයා එයාපෝට් එකෙන් බහිනවා. හරි වෙලාව. හරි එහෙනම් අපි වැඩසටහනේ ආවිල්ලා ඉන්නේ. රෝමින් කියද්දි රෝමේ සියලු දෙනාටම අපි තෑගි දීලා යවන්නේ හිරු ටීවීෙන් වටිනා තෑගි වවුචරයක් මම ඉතල තෑග්ගක් දුන්නේ මෙච්චර ගල්ල වෙල් ප්‍රේක තෑග්ගක් දෙයමට උපේක්ෂා දුන්න තෑග්ගක් එක පාරක් ඔව් හොරලුසක් මල නෑ ඒක ෂර්ට් එකක් මෙන්න ජීවන්ත අපි මේක අයියා වාගේ අතින් පාස් කරමු ගේට් පාස් නතාෂා ගේට් පාස් රයිනි කූල් ප්ලැනර් දවල්ට ඇඳුමක් හරි රැට ඇඳුමක් හරි ගන්න මම දන්නේ දවල්ට රිදා ගන්නවා නම් ඇඳුමක් හරියන්නේ නැහැ සුජීව ඔබට විවාහ මංගල උත්සවය සඳහා යමක් ගන්න දෙදෙනාට 14 වෙනිදා සුති ජය වේවා ආවට මෙන්න පොඩි තෑග්ගක් ආ මයි ගොඩ් නාටන ජය වේවා සත්තු දුන්නු කියෝයි අප දෙන්නේ පානංගේ එන්චාන්ට් වෙතින් අපි ලස්සන වෙන්න තෑග්ගක් දෙනවා එන්චාන්ට් මේ සදා අනුග්‍රහකත්වය දක්වන්නේ ජීවා ඔයාට මේක තියෙන සියලු දේ ඔබට ගන්න තැනක් තියෙනවා ගන්න තට්ටේ මේක මට නේ වටින්නේ මගේ wife ට සහ මොබයිල් ෆෝන් එක දීපු කෙනාට අත ඔළුවට අත තියනවල ලිස්සලයි thank you වචනෙට අපි පැත්තට පාස් කරමු ඒකම මං ජීවන්ගේ wife ට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා මේ පාර්සලයේ කැඩී තිබේදයි බලන්න කියලා. මොකද මෙයාට මොබයිල් ෆෝන් එකක් දුන්න කෙනා ගැන මෙයා බොහොම සන්තෝෂෙන් කතා කළේ. එනකොට ඒ අතරමඟදී එකක් දෙකක් නැති වෙලා තියෙද කියලා හොඳට බලන්න පාර්සලයේ සීල් කරලා තියෙනවද කියලා. මේ පවුලක් අවුල් කරන්න කියන දෙයක් නෙවෙයි අවුල් වුණත් මට කරන්න දෙයක් නෑ ඒක කියන්න ඕනේ. මේ සීල් නෙවෙයි කරලා තියෙන්නේ බැසිල්. හරි අපි එමනම් සමගාමීව සූදානම් වන්නේ මේ රාත්‍රියේ සියලු දිනාටම ස්තුතිය කියමින් ආරාධනා කරනවා රයිනිට ගාන ගීතයක් සියලු දිනාටම ආරාධනා කරනවා එන්න ඉදිරියට සුබ රාත්‍රියක්. ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදෙනු නාද මගේ ආදරේ Thank you.
මගේ ඔබ සතපා